අද අපි සයිටම් ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට පටන් ගන්නම්. පටන් ගන්නයි කියලා කියන්නේ මේ වැඩසටහන විනාඩි 10කින් විතර ඉවර වෙන්නේ. ටිකක් කල් ඒක නිසා මේක කොටස් වශයෙන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ප්‍රශ්නය නිකම් මිනිස්සු බොරුවට කෑ ගහනවා. සයිටම් එක අහෝසි කරන්න. නිදාස අධ්‍යාපනය ඉවරයි. කඩ දාලා කඩවල උපාධි විකුණනවා. මේ නිකන් හිස් වචන. මේ ඔක්කොම හිස් වචන. කිසිම දෙයක් නොදැන කියන්නා වූ දේවල්. ඒක නිසා අපි කැමැති වුණත් අකමැති වුණත් ප්‍රශ්නේ මුලටම යන්න ඕන. මොකද්ද මේ නිදහස් අධ්‍යාපනය කියන්නේ? නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නේ කොහොමද? අනිත් එක මෙතන ඊටත් වඩා බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා. අධ්‍යාපන නිදහසක් තියෙනවද කාටවත්? කාටවත් කියලා කියන්නේ අපේ රටේ මිනිසුන්ට අධ්‍යාපන නිදහසක් තියෙනවද? නිදහස් අධ්‍යාපනය ගැන කතා කරුවට මේ හැමෝම අද කතා කරන්නේ සුද්ධංගී අධ්‍යාපනය ගැන. සුද්ධංගී වෛද්‍ය ක්‍රමය මේකේ ප්‍රමිතිය ආරක්ෂා කරගන්නේ කොහොමද? මේවා ගැන තමයි කතා කරන්නේ. වෛද්‍ය සභාවත් එහෙම නැත්නම් වෛද්‍යවරුන්ගේ සංගමයවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයවත් කතා කරන්නේ නැහැනේ මේ දේශීය වෙදකමක් ගැන. දේශීය වෙද මහත්වරු අපේ සිංහල වෙද මහත්වරුන් නගා සිටීමට කවුරක්වත් කතා කරන්නේ නැහැ. කතා කරන්න ඉඩක් දෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ වුණත් කියයි ආයේක ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඒක අපි ඒකට සලකනවා. එච්චරයි. ඊට වඩා දෙයක් කියන්නේ නැහැ. සලකන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. අවුණ අවුණ තැන ගහනවා. එච්චරයි. ඕක මිත්‍යාවක්. මොකෙන් කිසි වැඩක් වෙන්නේ නැහැ. ඌව ටෙස්ට් කරන්න බෑ. අරටයි මේකයි. එහෙමනම් ලෙඩ හොඳ වෙනවද කියලා කතා කරනනම් අපි ගාවට එන්න ඕන. ඔක්කොටම ඉස්සලා කියන්නේ අපි හරි ඉස්සර මොකද රෝගීකිට විහිච්චිරුව අනුරාධපුරේ මහවිලච්චි. ලෙඩ හොඳ වුණා. ඊට පස්සේ ඔය මිනිස්සු ඉල්ලුවා. ඒ කියන්නේ වෛද්‍යවරු නෙමෙයි. මේ නාලිකා, රූපහානි නාලිකා, මේ වැඩසටහන් ප්‍රචාරය කිරීම සඳහා අපෙන් ඉස්සෙල්ලාම ඉල්ලුවේ ඉතින් තමයි මේ වග්ගඩෝරිය හොඳ වෙච්ච බවට බටහිර වෛද්‍යවරුන්ගෙන් සහතිකයක් ලබා දෙන්න. මේ සහතිකය ලබා දෙන්නේ නැත්නම් මේක ප්‍රචාරය කරන්න බැහැ කිව්වා. මොකද නෑ අපි සහතිකයක් ලබා දෙන්නේ නැහැ. අපි බටහිර වෛද්‍ය ක්‍රමයට යට වෙන්නේ නැහැ කොහොමවත්. බටහිර වෛද්‍ය ක්‍රමය අපි ප්‍රයෝජනට ගන්නවා කියන එක වෙන වැඩක්. මට ඕන වුණොත් මම සත්කමක් කරගන්නවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් අපි මේ තාක්ෂණය යොදා ගන්නවානේ. මේ දැනුත් කරන්නේ තාක්ෂණය යොදා ගැනීමක් නේ. ඉතින් බටහිර වෛද්‍ය ක්‍රමයේ සර්ජරි එහෙම නැත්නම් ශල්‍ය කර්මය කියන්නේ ඒකත් තාක්ෂණයක්. තාක්ෂණය යොදා ගන්න. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒකට යට වෙන්න බෑ. ඒකේ ආධිපත්‍යයට යට වෙන්න බෑ. දැන් අද මේ ප්‍රශ්නේ මෙච්චර උඩට ඇවිල්ලා තියෙන්නේ වෙන මොනවාක්වත් නේ බටේර වෛද්‍යවරුන්ගේ ආධිපත්‍ය නිසා. කෝ අනිත් විද්‍යාල ගැන ඉංජිනේරු උපාධිය දෙන ආයතන මේ රටේ ඕන තරම් තියෙනවා. කලමනාකරණය පිළිබඳව සල්ලි අය කළා, මුදල් අය කළා, මේ ළමයින්ට උගන්වන ආයතන ඕන තරම් තියෙනවා. කෝ එකක්වත් ගැන කිසිම මිනිහෙක් උද්ඝෝෂණයක් කරනවා. ඒවැ ප්‍රමිතියක් ගැන කවුද කතා කරන්නේ? කිසිම මිනිහෙක් කතා කරනවද නැහැනේ. මේ වෛද්‍යවරුන්ට තියෙන බලයනේ. වෛද්‍යවරුන්ට මේ රටේ ලොකු බලයක් තියෙනවා නැහැ කියන්නේ. ඒ බලය නිසාම තමයි ළමයි වෛද්‍යවරු වෙන්න පෙළඹෙන්නේ. නැතුව මේ සත්ත්ව කරුණාව නිසාවත්, මේ රෝගීන් කෙරෙහි පතලා වූ කරුණාවක් නිසාවත්, මේ රෝගීන් නිරෝගී කිරීමට තියෙන උවමනාව නිසාවත්, බුදු වෙන්න පෙරුම් පුරන නිසාවත් නෙවෙයි වෛද්‍යවරුන් වෙන්නේ. මේක නිසා මේ වැදගත්කම සල්ලි හම්බ කිරීමම කියලා මම කියන්නේ. වැදගත්කම සමාජයේ තියෙන බලය, මත පවතින වචනයක් කියනවා නම් සිවිල් බලය. සිවිල් බලය මේවා නිසානේ මේ වෛද්‍යවරුන් ගන්න උත්සාහ කරන්නේ. ළමයි සයිටම් යන්නේ ඒ නිසාමයි. නැහැ කියන්නේ සයිටම් යන්නේ මම සයිටම් ශිෂ්‍යන්ගේ දෙමව්පියන්ගෙන් ඇහුවා. මේ පිළිගන්න අපි ළමයින් වරින්නේ මේ වෛද්‍යවරුන් හැට කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයේ පිළිගැනීම නිසා. වෙන එකක් ඉඳන් නෙමෙයි. මේ පිළිගැනීම නිසා ඔය වෛද්‍යවරුන් අතර තියෙන දුරාවලි අපි දන්නවනේ. විශේෂඥ වෛද්‍යවරු සාමාන්‍ය මේ ගමේ ඉන්න ඔය ජීපීලා කියන කට්ටියව ගණන් ගන්නෑ. ස්තපාකට ගණන් ගන්න. ඒගොල්ලෝ දන්නේ මොනවද කියලා අහන්නේ. ඉස්සෙල්ලාම අහන ප්‍රශ්නේ මොනවද ඒගොල්ලෝ දන්නේ? ඒගොල්ලන් කොහොමද මේවා කරන්නේ? ඒගොල්ලෝ දන්නවද? මෙහෙම තමයි ඒගොල්ලන්ගේ කතාව. ඔය වෛද්‍ය උපාධියට ඉගෙන ගන්න ශිෂ්‍යෝ දන්නවා
ඒගොල්ලන්ට තමයි විශ්වවිද්‍යාල අඩුවෙන්ම නිදහස් දෙන්නේ කියලා. අඩුවෙන්ම නිදහස් දෙන්නේ ඒගොල්ලන්ට. නැහැ කියන්න බෑ. අපි ඉගෙන ගන්න කාලෙත් එහෙමයි. අපි ඉගෙන ගන්න කාලෙත් අර ඒගොල්ලන් කියන සිග් එක ගන්න ඕන කියලා. සිග්නේචර් එක ගන්න ඕන ඒ එක එක වැඩවලට. පළවෙනි අවුරුද්දේ ඔය කායික කාය විද්‍යාවද ෆිසියොලොජිද බෞද්ධ විද්‍යාවද මේ හැම එකෙම ගිහිල්ලා මාචාර්යවරයාගෙන් ඉගෙනන එක්කෙනාගෙන් අත්සන ගන්නට ඒක ලොකු වැඩක්. ඒක හැමෝටම ගන්න බෑ. හැමෝටම ගන්න බෑ කියන්නේ හරියට හිටියේ නැත්නම් ගන්න බෑ. ගුරුවරයාට ඕන විදියට කටයුතු කරන්නේ නැත්නම් ඒවා ගන්න බෑ. මේ මහ විශාල දුරාවලියක්. වෛද්‍ය විද්‍යාලයකට ළමෙක් ඇතුල් වෙච්ච දවසේ ඉඳලම වෛද්‍ය පීඨයකට ඇතුල් වෙච්ච දවසේ ඉඳලම මේ දුරාවලිය ඒ ළමගේ හිතවලට කාවද්ද වෙනවා. මේ සමාජයේ වැදගත්කම ලොකු ප්‍රශ්නයක් කියලා මම කියනවා. අද මේ වෛද්‍යවරුන්ට සමාජයේ දීලා තියෙන වැදගත්කම අපිට හරි ප්‍රශ්නයක්. වෛද්‍යවරු මාත් එක දරාවේ. මොනවද වෛද්‍යවරුන්ට කරන්න පුළුවන් අවසාන වශයෙන්? කරන්න දෙයක්වත් නැහැ නේ. මොනවා කරන්නද? ඒ කෙරුවත් මන්ට ප්‍රශ්නයක් නැහැ. උන්නම් අවසාන වශයෙන් මට බෙහෙත් නොදී ඉඳි. ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයිනේ. දැන් නමුත් බෙහෙත් නොදී ඉන්න බැරි බවටත් නීතියක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒකෝ ඒ නීති මන එකක්වත් ඒ බොරු සදාචාර කතන්දරේ ඒවා මම ගණන් ගන්නෑ. නමුත් මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය නිසා තමයි අද මේ සයිටම් ප්‍රශ්නේ මෙච්චරට උඩුදුවලා තියෙන්නේ. සයිටම් ප්‍රශ්නේ මිනින් අද වැඩියම කතා කරන්නේ කවුද? කලා ශිෂ්‍යෝ, ශාස්ත්‍ර පිටවල ශිෂ්‍යෝ. ඇයි එහෙම කතා කරන්නේ? ඒගොල්ලන්ට මේකෙන් සත පහක වැඩක් නැහැ. නමුත් ඒගොල්ලොත් පිළිගන්නවා මේ වෛද්‍යවරුන්ගේ තියෙනා වූ විශේෂිතභාවය නැත්තම් මේ වැදගත්කම දුරාවලිය. ඒක පිළි අරගන්නවා. මේ පිළි අරගෙන තමයි ඒ වැදගත්කමට තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. කෝ ඒ ශිෂ්‍යෝ, විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ රට බෙදීමට විරුද්ධව පෙළපාලි යනවාද? උද්ඝෝෂණය කරනවාද? එහෙම නැත්නම් ඉංජිනේරු උපාධියේ ප්‍රමිතිය තියාගන්න උද්ඝෝෂණය කරනවාද? ශාස්ත්‍ර පීඨවල මේ ප්‍රමිතිය තියාගන්න උද්ඝෝෂණය කරනවාද? බාහිර උපාධියේ ප්‍රමිතිය තියාගන්න ශාස්ත්‍ර පීඨ බාහිර ශාස්ත්‍ර විෂයන්වල බාහිර උපාධියේ ප්‍රමිතිය තියාගන්න ඒගොල්ලන් උද්ඝෝෂණය කරන්නේ නැහැ. මොනවා කරන්නේ? මේගොල්ලොත් අද පාවිච්චි කරනවා. මේගොල්ලන් පාවිච්චි වෙනවා හොඳට. වෛද්‍යවරුන්ගේ මේ තියෙන වැදගත්කම රැක ගැනීම සඳහා කමන්නේ. දැන් ඔක මේ කිව්ව ටිකට මිනිස්සු විරුද්ධ වෙනවා. මෙතනින් එහාට මේක අහන එකකුත් නැහැ. මොකදනේ එච්චරට මිනිස්සුන්ට කේන් තියන ප්‍රශ්නයක් නේ මේක. මේ වැදගත්කම පිළිබඳ ප්‍රශ්නේ සමාජ බලය. මේ සමාජ බලයට ගහන්න ඕන. පළවෙනි කාරණේ සමාජ බලයට ගහන මේ ප්‍රශ්නේ උඩුදුවන්නේ මේ සමාජ බලය නිසා. වෙන එකක් හින්දා නෙමෙයි. දැන් කවුරු හරි කියයි මම මෙහෙම කතා කරන්නේ මට දොස්තර කෙනෙක් වෙන්න බැරි වෙච්ච නිසා. මට සමාජ බලයක් නැති නිසා මට දොස්තර කෙනෙක් බැරි වෙන්න බැරි වුණා. මට ඒ සුසුකම් නැහැ, දක්ෂකම් නැහැ. ඒක නිසා තමයි මෙහෙම කතා කරන්නේ. අපේ රටේ මිනිස්සු ප්‍රශ්න දිහා බලන්නේ එහෙම. ඇත්ත 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 මට දොස්තර කෙනෙක් ඉන්න උමනාවක් තිබුණෙත් නැහැ. දක්ෂකමක් තිබුණෙත් නැතු වෙන්න පුළුවන්. මම නැහැ කියන්නේ. මට උමනාවක් තිබුණෙත් නැහැ. මට ওই දුරවැලේ ඊළට යන්න උමනාවක් අඩු ගානේ මට ඉංජිනේරුවෙක් වෙන්නවත් උමනාවක් තිබුණේ නැහැ. ඒක නිසා මට ප්‍රශ්නයක් නැහැ. ඕන එකක් කියාගන්න. නමුත් මට තේරෙන විදියට තමයි මම මේ කතා කරන්නේ. අපි යමු ඉතිහාසයට. කන්නංගර මහත්තයා පටන් ගත්ත තැනට නෙමෙයි ඊටත් ඉස්සරහට. ඊටත් එහාටම යන්නේ. මේ අධ්‍යාපනය පටන් ගත්තේ කවදද? මේ රටේ දැන් තියෙන අධ්‍යාපනය. මේ රටේ දැන් තියෙන අධ්‍යාපනය පටන් ගත්තේ ලන්දේසින් විසින්. ලන්දේසින් තමයි මේ රටේ ඉස්කෝල ඇති කරුවේ. පාසල් කියන දේවල් ඇති කරුවේ ලන්දේසින්. මේක ගාක් ඉස්සරට, ඒ කියන්නේ 1650 නේ ලන්දේසින් මෙහාට ආවේ. එහෙම නැත්නම් ඒ ආසන්න වර්ෂයක. ඒ ආවට පස්සේ තමයි මේ පාසල් පටන් ගත්තේ මේ බටහිර අධ්‍යාපනයක් ලබා දෙන. ඒකේ ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය උනේ මේ රටේ මිනිස්සුන් ක්‍රිස්තියානින් බවට පත් කර ගැනීම. ඒ කියන්නේ රපරමාදු ක්‍රිස්තියානින්. ඒගොල්ලන්ගේ ක්‍රිස්තියානි ආගම රපරමාදු ක්‍රිස්තියානි බවට පත් කර ගැනීම. ඒ සඳහා ඔවුන් එක එක තැන්වල එක එක අධ්‍යාපන ක්‍රම ඇති කරා. ඒගොල්ලන්ගේ පාසල් වලට යනකොට ක්‍රිස්තියානි වෙන්න වුණා. නමකුත් දුන්නා. අලුත් නමක් බෞද්ධ ළමයින්ට අලුත් නම් දුන්නා. වෙනත් නම් ඒ කාලේ ඒ විදිහට නම් දීපු අය දැන්නම් නැතුව ඇති. අපේ දෙමව්පියන්ගේ පරම්පරාවේ එහෙම එකක් තිබුණා. ඉස්කෝලේට නමයි ගෙදරට නමයි කියලා.
ගජමන් වනාගේ කතන්දරය කියවොත්තේ හොඳට තේරේවි. ගජමන් වනා කොයි විදිහටද ඉස්කෝල ගියමෙන් කොල්ල පිටිය පැත්තනේ මේ රජමන් වන ඉපදුන ඉපදිලා පස්සනේ දක්ුණට ගිය ඒ කාල කෝමද වැඩකෙරුවේ කොයි විදිහටද රජමන් වනට මේ අධ්‍යාපනය බලපෑවේ. තැන් ඊට මෙහාට අපි ආවොත්තේම ඉංග්‍රීසි කාලෙට ඉංග්‍රීසි කාලට ආම 1815 අපි අර ගිවිසුමෙන් අපි රට බාර දුන්නේ සුද්දන්ට. දැන් එතකොට එදාටත් ඉස්සර ඉඳලා දැන් 1815 ඉඳලා අවුරුදු 200ක් වුණා. ඔය කාලේ වෙනකොට යාපනයේ තමයි ඉස්ලාම ඔය පාසල් ඇතිකිරුවේ මිෂනාරි පාසල්. ඒව ඇතිකිරුවේ ඇමරිකන් මිෂනාරිවරු ලංකාවට එලේට ඇමරිකන් මිෂනාරිවරු උන් ගැන පොඩි අවිශ්වාසයක් ඉංග්‍රීසින්ගේ තිබුණා. ඒ නිසා උන් යාපනයට ඇරියා. යාපනයට ඇරලා ඒවලන් ඒ ඉස්කෝල පටන් ගත්තා. අද තියෙනවා යාපනයේ තියෙන සමහර පාසල් අවුරුදු 200ක් විතර පරණයි. සමහර අය කියනවා රිච්මන්ඩ් විද්‍යාලයත් අවුරුදු 200ක් විතර පරණයි කියලා. මං හරියටම දන්නේ 140යි කියලා සමහර කෙනා, සමහර කෙනා 200යි කියලා. ඒක උයි හැටි වෙතත් මේ අය තමයි මේ විද්‍යාල පටන් ගත්තේ. ඕන් පටන් ගත්තේ සම්පූර්ණයෙන්ම මේ ක්‍රිස්තියානි කිරීම සඳහා, ක්‍රිස්තියානි කිරීම ව්‍යාපාරය. මේ පාසල්වල ඉගෙනීමේ මොනවද? සිංහල වෙදකම ඉගෙනනවද? ජ්‍යොතිෂය ඉගෙනනවද? සිංහල ගොවිකම ඉගෙනනවද? මොනගේ මලක් ඇති ගන්නේ නැහනේ. බටහිර අධ්‍යාපනයක් නේ දුන්නේ. බටහිර අධ්‍යාපනයක් දීලා ඊට පස්සේ ඒ වෙනුවෙන් මුදල් අය කරුවා. නමුත් ඊට පස්සේ ඉංග්‍රීසි කාරයන්ට තේරුණා මේ අධ්‍යාපනය මීට වඩා හොඳට කරගෙන ගියොත් එහෙම මේ රටේ මිනිසුන්ව වෙනස් කරන්න පුළුවන් කියලා. මුට ලොකු ප්‍රශ්නයක් තිබුණානේ. ලොකු ප්‍රශ්නයක් තිබුණා මේ රටේ මේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්න. සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමේ ප්‍රධාන පියවරක් හැටියට ඔවුන් පාසල් ඇති කරුවා මේ රටේ. ඒක ඒගොල්ලෝ එහෙම කියන්නේ. පාසල් ඇති කළා සිංහලෙන් සහ දෙමළෙන් උගන්වන මේ පාසල්. ඒවට මේ ස්වදේශිකයන්ගේ භාෂාව කතා කරන පාසල් කියලා තමයි ඒක කියා පහත් විදියට තමයි ඒගොල්ලන් කතා කරේ. මේ වචනේ පාවිච්චි කළා මේ පාසල් ඇති කරා. මේ පාසල දුන්නේ නිදහස් අධ්‍යාපනයක්. ඒ කියන්නේ ළමයින්ට මේ පාසල් වලට යන්න සතයක්වත් ගෙවන්න උනේ නැහැ පාසල් ගාස්තු හැටියට. නමුත් පොතපත ගන්න සිද්ධ වුණා. මේ වගේම ඉතින් ඇඳුම් පැළඳුම් ගන්න වුණා. පාසලට නිකන් යන්න බෑනේ. ඉතින් ඒ වට ගිදම් කරන්න ඕන. නමුත් පාසල් අධ්‍යාපනය නොමිලේ දුන්නේ. ඒක නෙවෙයි වැදගත්ම දේ. වැදගත්ම දේ මේ පාසල් නොයන ළමයින්ට නඩු දැම්මා. ඒ නඩු දැමීමේ ව්‍යාපාරයක් මේ රටේ තිබුණා. ඒක බෝධනේ දන්නේ නැහැ. අපේ අම්මලා මේවා කියන නිසාද අපි දන්නේ. ඒත් අසල කිව්ව නිසා අපි දන්නේ නැත්නම් අපි දැනගන්න විදියකුත් නැහැ මේක. මොකද්ද නඩු දාන මහත්තයා කියලා කෙනෙක් හිටියේ දවසල. ඒ නඩු දාන මහත්තයා ඉස්කෝලට එනවා. ඉස්කෝලට ඇවිල්ලා බලන කවුද එන්නේ නැති ළමයි. එන්නේ නැති ළමයින්ගේ ගෙවල් වලට ගිහිල්ලා දෙමාපියන්ට තරවටු කරන ළමයින්ව පාසල් එවන්න කියලා. මේ නඩු දාන මහත්තයා ආවේ නැත්නම් නඩු දාන. දෙමාපියන්ටයි නඩු දාන. ළමයින්ට නෙමෙයි. දැන් එතකොට මේ මොකටද මේ ඉංග්‍රීසි කාරය මෙච්චර වෙහෙසුනේ ළමයින්ට මේ අධ්‍යාපනයක් දෙන්න. මේගොල්ලන් මේ මහා කරුණාවන්තයින් බ්‍රවුන් රිග් ආණ්ඩුකාරය ගරි, මේට්ලන්ඩ් ආණ්ඩුකාරය ගරි කරුණාව සඳහා කරපු ව්‍යාපාරයක්ද මේක? නෑනේ. මේ අපිව ඒගොල්ලන්ගේ සංස්කෘතියට ගැනීම සඳහා කරන ලද ව්‍යාපාරයක්. ඒක තමයි අරමුණ. අධ්‍යාපනය හරහා බටහිර සංස්කෘතිය, බටහිර දැනුම, ඒ දැනුමේ ආධිපත්‍ය අපමට පැටවීම සඳහා තමයි මේ පාසල් පද්ධතිය ඇති කරුවේ. දැන් මේක හොඳද නරකද කියන එක අපි පස්සේ සාකච්ඡා කරන වෙනම සාකච්ඡා කරන්න ඕනේ. නමුත් මේක තමයි ආධිපත්‍යවාදී මුල. ඒ ළමයින්ට සිංහලෙන් අධ්‍යාපනයක් ලබා දුන්නා, එහෙම නැත්නම් දෙමළෙන් අධ්‍යාපනයක් ලබා දුන්නා. ඒ අතර ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දෙන පාසලුත් තිබුණා. ඒ පාසල්වල මුදල් අය කෙරුවා. මේකයි වෙනස. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන පාසල්වල ළමයින්ගේ ශිෂ්‍යයන්ගේ මුදල් අය කෙරුවා. නමුත් සිංහලෙන් හා දෙමළෙන් අධ්‍යාපනය ලබා දුන්න පාසල්වල ශිෂ්‍යයන්ගේ මුදල් අය කෙරුවේ නැහැ. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයක්. නිදහස්ල නිදහස් අධ්‍යාපනයක් තිබුණා. හැබැයි අධ්‍යාපනයේ නිදහස තිබුණේ නැහැ. කවරදාකවත්
සංදේශකාරයවට පස්සේ අධ්‍යාපන නිදහසක් මේ රටේ තිබුණේ නැහැ. අපිට පිරිවෙන්ට් එකක් තිබුණා නැතුව නෙවෙයි. ඒ පිරිවෙනුත් දැන් ඉතින් ඉස්කෝල බවට පත් වෙලානේ. පිරිවෙන්වලත් ගොඩනැන්නේ ඉස්කෝලේ උගන්වන එකම තමයි. පිරිවෙන්ට යන්න ඕනේ හරි විදිහට නම්. නමුත් හරි විදිහට නම් කියන්නේ ඉතින් ඔය ආර්ථික විද්‍යාවයි අරමයි මේ කියන්නේ හරි පිරිවෙන්ට යන්න ඕනේ. මේ ඒ පිරිවෙනේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම සකස් වෙන්න නැත. අපිට මේ තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මොකක්ද? අද අපිට හාමුදුරුවෝ නැහැ. හරි හාමුදුරුවෝ. මේ ව්‍යවස්ථාවට විරුද්ධ වැඩ කරන්නවත් මේ රටේ මිනිසුන් නායකත්වය දෙන්නවත් 56 හිටපු සංඝ પરම්පරාව අද නැහැනේ. 56 හිටපු සංඝ પરම්පරාව අද වෙනකොට නැති වෙලා. ඉතින් අවුරුදු 60කට පස්සේ අද 2017 නේ. එතකොට අවුරුදු 60කට පස්සේ මේ සංඝ પરම්පරාවට මොකද වුනේ? මේ සංඝ પરම්පරාව බිහි වුණේ නැහැ. මේ පිරිවෙන් නැහැ අද. පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් වුණා. ඒක ඉවර කෙරුවා. දැන් අනිකුත් පිරිවෙනුත් නිකන් බුඩි පුරු පුරු පිරිවෙන් බවට පත් වෙලා ඉන්නේ. මේ හාමුදුරුවෝ බිහි වෙන්නේ අද. අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ අපිට සංඝ නායකත්වයක් නැතිකමේ ප්‍රශ්නේ. හොඳයි, මේක අපි දැන්ට පැත්තකින් තියමුකෝ. මේ අධ්‍යාපනය අපිට ඉතින් මේ විදියට නිදහසේ කියන්නේ මුදල් නොගෙවා ලබා ගැනීම හැකියාවක් තිබුණා. දැන් මේ ඉංග්‍රීසි අධ්‍යාපනයට මුදල් අය කරපු නිසා මේ නිදහස් නොවන අධ්‍යාපනයක් ඇති වුණේ බොහොම ඉස්සර කාලෙක. මේ රටේ රිච්මන්ඩ් විද්‍යාලයේ පටන් ගත්තේ අවුරුදු 200කට ඉස්සර නම්. එහෙමනම් රිච්මන්ඩ් විද්‍යාලයේ මුදල් අය කළනේ ශිෂ්‍යයන් ටිකන්නේ. යාපනයේ සාන්ත ජෝන් විද්‍යාලයේ එහෙම නැත්නම් ඒ අනිකුත් විද්‍යාලයේ අවට තිබුණු ඒවා ඇති කරේ මුදල් ගෙවලා. එතකොට ඒ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ මුදල් ගෙවලා ලබා ගන්න අධ්‍යාපනය. ඒ සඳහා ශාන්ත තෝමස් විද්‍යාලය ඇති වුණා. ඊට පස්සේ ඉංග්‍රීසි ක්‍රිස්තියානි ඇංග්ලිකන් ක්‍රිස්තියානි පල්ලි. එතකොට ඒගොල්ලන් ඇති කරා කාන්තා විද්‍යාලය කෑන් ළමයින්ට. ඊට පස්සේ ත්‍රිත්ව විද්‍යාලය ඇති කරා නුවර. එතකොට වෙස්ලි විද්‍යාලය ක්‍රිස්තියන් කියන්නේ මේ එක්කු මෙතඩිස්ට් එහෙම නැත්නම් කතෝලික නොවන ඒවා මේ විදිහට ඇති වුණා. ඒ වගේම කතෝලික පල්ලිය විසින් ඇති කරා සාන්ත ජෝසප් විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, ශාන්ත බෙනඩික් විද්‍යාලය, නුවර ශාන්ත අන්තෝනිස් විද්‍යාලය. මේ විදිය මහා ජාලයක් මේ රටේ තිබුණා. ඕක බලාගෙන ඉඳලා ඕල්කට්තුමා ඊට පස්සේ අර විදියම ව්‍යාපාරයක් තිබුණා. මොකද්ද? පාසලල බෞද්ධ අධ්‍යාපනය කියලා බෞද්ධ පාසල් ටිකක් බිහි කෙරුවා. ඒවේ සිංහලෙන් අධ්‍යාපනය ලබා දුන්නේ මේ මුදල් අය කරන්නේ නැහැ. ඕල්කට්තුමාගේ එකෙන් වෙච්ච හොඳක් තියෙනවා නරකක් තියෙනවා. මට නම් ඉතින් නරක වැඩි කියලා. ඊට පස්සේ ආනන්ද විද්‍යාලය වගේ ඒවා ඇති කරලා මුදල් ගෙවලා අධ්‍යාපනය ලබා ගන්න. අර අච්චුවම තමයි. ඒ අච්චුවමයි සිංහලෙන් නම් මුදල් නැහැ. ඉංග්‍රීසියෙන් නම් මුදල්. ඕක තමයි තිබුණ ක්‍රමය. ඒ ක්‍රමය කන්නංගර මහත්යනකම්ම තිබුණා. කන්නංගර මහත්යන්ගේ මේ යෝජනාව නිදහස් අධ්‍යාපන යෝජනාව බොහෝ දෙනෙක් හරියට දන්නේ නැහැ මොකද්ද කරුවේ කියලා. සිංහලෙන් සහ දෙමළෙන් මුදල් නොගෙවා මොන විදිහක අධ්‍යාපනයක් හරි ක්‍රිස්තියානි කතෝලික හරි එහෙම නැත්නම් ඊනියා බෞද්ධ හරි. ඊනියා බෞද්ධ කියලා කියන්නේ මේ බෞද්ධ අධ්‍යාපනය දුන්නේ නැහැ කවරදාකවත්. කවරදාකවත් දුන්නේ නැහැ. මේ ඉස්කෝල අතර මේ විදිහේ ගැටුම් තියෙන බලවත්. මොනවද ඊයේ පෙරේදා ගැටුමක් තිබුණා නේ ආනන්ද නාලන්ද විද්‍යාල අතර. එහෙම ගැටුම් තිබුණේ නැහැ නේ ඉස්සර. විද්‍යුත් විද්‍යාලංකාර ආම්දුරුන්ගේ ගැටුම් තිබුණේ නැහැ නේ. ශාස්ත්‍රීය ගැටුම් තිබුණා නමුත් මේ ඕකේ ගැටුම් තිබුණේ නැහැ පාරමැද්දිකයි. දැන් මේ බෞද්ධ අධ්‍යාපනය නැහැ නේ මේ රටේ. ඒකනේ ප්‍රශ්නේ. කොහොම වුණත් මේ ඕල්කට්තුමා ඇති කරපු මේ ව්‍යාපාරය නිකන් බෞද්ධ අර ඉංග්‍රීසි අධ්‍යාපනයේ නැත්නම් සුද්ධංගේ අධ්‍යාපනයේ මත බෞද්ධ ආලෝපාලේපයක් පාටක් තීන්ත ටිකක් තවරීම පමණයි. බෞද්ධ තීන්ත මන් දැනේ දැනුත් තියනද කියලා ඉස්සරහට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ යනකොට ගංගොඩවිල මේ පාරේ සූරත පාරද මොකක්ද යකේකට කියන්නේ මේ පාරේ යනකොට බෞද්ධ කොඩි ඇඳලා තියෙන විශ්වවිද්‍යාලය. දැනුත් තියනද මන් දන්නේ. මම කාලෙකින් ගියේ නැහැ ඔය පැත්තේ.
මන්ද විශ්වවිද්‍යාල පැත්ත පලාත ගයන්නේ මට විශ්වවිද්‍යාල ආරං ඒක ඒක වෙනම කතාවක් හරි නමුත් ඒවේ ඒකේ බෞද්ධ පොඩි ඇඳලා තියෙනවා නෑ ඇතුලේ මොනවද තියෙන්නේ ඇතුලේ සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි අධ්‍යාපනය ඒක හරියට අර ලොරියේ මොකද්ද ගහගෙන යනනේ සම්මා සම්බුදු සරණයි හරි බුදු වේවා හරි කියලා ගහගෙන කරක් පටවනා වගේ වැඩක් වේ ඒ වගේ දෙයක් තමයි පිට බෞද්ධ පොඩිය දාගෙන බෞද්ධ පොඩිය ආලේප කළා ඇතුලේ ක්‍රිස්තියානි අධ්‍යාපනයක් දෙනවා ඒක තමයි වෝල්කට් තුමා කරුවේ වෙනම නක් නැමේ ඉතින් ඒක දිගටම තිබුණා කන්නකර මහත්තයා කිව්වේ මොකද්ද මෙතෙක් මේ ඉංග්‍රීසි අධ්‍යාපනයට මුදල් ගෙවන්න තිබුණ එක ඒක නැති කෙරුවා එච්චරයි මුදල් ගෙවා ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා ගන්න ඕන කියලා තිබුණු එක නැති කළා මුදල් නොගෙවා ඉංග්‍රීසි මාධ්‍යනුත් අධ්‍යාපනයක් ලබා ගන්නට එතුමා ක්‍රියා කරා ඔච්චරයි වෙන මොනවාක්වත් චිරුවේ නැහැ ඕක තමයි ප්‍රධානම දේ සිංහලෙන් හරි දෙමළෙන් හරි ලබාගත් අධ්‍යාපනයේ සිංහල දෙමළ මාධ්‍යවලින් ලබාගත් අධ්‍යාපනයට කිසිම වෙනසක් වුණේ නැහැ අපේ අම්මලත් නිදාස අධ්‍යාපනය ලැබුවේ කන්නකර මහත්තයා ඉපදෙන කන්නකර මහත්තයා ඉපදෙන ඉස්සර නෙවෙයි කන්නකර මහත්තයාගේ සමකාලීනව එක පැත්තකින් බැලුවොත් එහෙම ඒගොල්ලෝ නිදාස අධ්‍යාපනය ලැබුණේ ලැබුවේ ගමේ ඉස්කෝලේ සල්ලි කිව්වේ නැහැ එතකොට මෙයා කිරුවේ මොකද්ද ඉංග්‍රීසි අධ්‍යාපනය වෙනුවෙන් සල්ලි ගෙවන එක නතර කළා හැබැයි හැම ඉස්කෝලේම එහෙම කිරුවේ නැහැ හැම ඉස්කෝලේම ඒක කෙරුවක් කරන්න බැරි වුණා සමහර ඉස්කෝලවල ඒක කෙරුණා සමහර ඉස්කෝලවල කෙරුන්නේ නැහැ ආණ්ඩු ඉස්කෝලවල ඒක කෙරුණා රජයේ පාසල් රාජකීය විද්‍යාලය ආණ්ඩුවේ පාසලක් නේ මේක මොනවා කෙරුවත් ඒක ආණ්ඩුවේ පාසලක් ආණ්ඩුවේ පාසලක් හැදී රාජකීය විද්‍යාලයේ නිදාස අධ්‍යාපනය ලබා දුන්න ඉංග්‍රීසි මාධ්‍යය ඒ වගේම බෞද්ධ කියන පාසල් බෞද්ධ කියන පාසල්වලත් සිංහලෙන් අධ්‍යාපනය මේ සිංහලෙන් නෙමෙයි මුදල් ගෙවන්න නැතුව අධ්‍යාපනය ලබා දීමට එකතු වුණා නමුත් ක්‍රිස්තියානි කතෝලික පාසල්වල ඊට පස්සෙත් මුදල් අය කෙරුවා ඊට පස්සෙත් මුදල් අය කෙරුවා ශාන්ත තෝමස් විද්‍යාලය හරි ට්‍රින්ටි විද්‍යාලය හරි කතෝලික මේ කාන්තා විද්‍යාලය හරි බිෂප් විද්‍යාලය හරි සෙන්ට් රිජෙක්ට්ස් හරි මේ ඔක්කොම ඉස්කෝලවල මේ වේ සල්ලි කෙරුවා චන්ද්‍රිකා බණ්ඩාරනායකලා සෙන්ට් රිජෙක්ට්ස් එකට ගියේ සල්ලි ගෙවලා මුදල් ගෙවලා නැගියේ මුදල් නොගෙවා ගිය එකක් නෙවෙයි අනුරණන් රාජකීය විද්‍යාලයට ගිය මුදල් නොගෙවා එක වෙනම කතාවක්. නමුත් මේකයි තත්ත්වය. ඔක කාටවත් කියන්න බෑ. ඒක එහෙම නෙවෙයි කියලා. ඌ ඇති වුණේ පාර්ලිමේන්තුව ඇති වෙන්න ඉස්සර. නිදහස් අධ්‍යාපනයේ ඇති වුණේ මේ රටේ ඔය කියන නිදහස් අධ්‍යාපනය. ඒ කියන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලැබෙන අධ්‍යාපනය මුදල් නොගෙවා ලබා ගැනීමේ ක්‍රමයක්. ආරම්භ වුණේ පාර්ලිමේන්තුවට ඉස්සර අපිට ඔය අනිත් නිදහස දේශපාලන නිදහස 1948 ලැබුණු නිදහස ඒක ලැබෙන්නත් කලින් ඒකටත් කලින් නේ මේ වුනේ ඒ කාලේදී කණ්ණංගර මහත්තයා ඕකත් එක තවත් දෙයක් කෙරුවා මොකද්ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දෙන අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙන් ලබා දීමත් ආරම්භ කළා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දෙන අධ්‍යාපනයට මුදල් ණය නොකරන අතර ඊට පස්සේ අවුරුද්දේ ඉඳලා කෝඩිය පන්ති ඉඳලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙනුවට සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීමත් ආරම්භ කෙරුවා. අපේ ඉස්කෝලේ යන කාලේ සිංහල මාධ්‍යයෙන් තමයි අධ්‍යාපනය ලබා දුන්නේ. ඔය ප්‍රසිද්ධ පාසලවලත් සිංහල මාධ්‍යයෙන් අපිට ලබා දුන්නේ. මට හොඳට මතකයි 1956 වෙනකොට තමයි දැන් සාමාන්‍ය පෙළ කියන විභාගයට නැත්නම් ඒ දවස්වල ජ්‍යෙෂ්ඨ පන්තියට සිංහලෙන් අධ්‍යාපනය ලබා දීම ආරම්භ වුණේ 60 විතර අවුරුද්දේ. ඊට පස්සේ 61 විතර තමයි 60 විතර තමයි මම හිතන විදිහට ජ්‍යෙෂ්ඨ පන්තියට සිංහලෙන් විභාගයට පෙනී හිටින්න පුළුවන්කම තිබුණේ හැම ශිෂ්‍යයෙකුට. ඊට කලිනුත් ජේස්ටි විභාගයේ සිංහලෙන් තිබුණා නැති දැන් අපි අම්මලා ඉගෙන ගත්ත කාලේ ජේස්ටි විභාගයක් තිබුණා ඒ කාලේ කුණි අවසාන විභාගය කියලා. අවසාන විභාගෙට සිංහලෙන් පෙනී හිටින්න ඒ කියන්නේ සිංහල මාධ්‍යයෙන් කරලා පෙනී හිටින්න පුළුවන් අවසාන විභාගය. ඒකයි ඒකේ තේරුම. සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාගෙන පෙනී සිටින්න පුළුවන් අවසාන විභාගය. ඒකට අවසාන විභාගය කියලා කිව්වේ.
අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාගෙන ඊට පස්සේ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් එක එක දේවල් කරන්න පුළුවන්. දැන් බලන්න එතන ගැටුම සිංහලෙන් නම් අවසානේ අවසාන වෙලා ඉවරයි. දැන් මේක තව යනවා. ඉතින් කන්නකර මාත්‍යා ගිරුවේ මම මේකත් ඔබට ඕනනම් යන්න පුළුවන් නොමිලේ. ඒ අතර එතුමා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීම නතරත් කෙරුවා. ඊ අනුව තමයි 1960 ගණන් වෙනකොට 61 මම හිතන විදියට අවුරුදු පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙන බලුවා. ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයිනේ. ඒ සංඛ්‍යා ලේඛන එච්චර වැදගත් නැහැ. 1961 විතර තමයි මට මතක හැටියට විශ්වවිද්‍යාලවල සිංහලෙන් අධ්‍යාපනය ලබා දීම ආරම්භ වුණේ සිංහල මාධ්‍යයෙන් ශාස්ත්‍ර පීඨවල. විද්‍යාපීඨවල ඒක මේ ආරම්භ වුණේ ඊටත් පස්සේ. ඊට පස්සේ කියන්නේ 1966 විතර තමයි පෙරදෙනේ විද්‍යාපීඨයේ මේ පෙරදෙනේ විද්‍යාපීඨයේ ළමයි සිංහලෙන් අධ්‍යාපනය ලබා ගැනීම ආරම්භ කළේ. ඉස්සර අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ 1963 64 නැත 66 67 තමයි අවසාන වුණේ. 63 කාලේ සිංහලෙන් අධ්‍යාපනයක් දුන්නේත් නැහැ. සිංහලෙන් ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න විදියකුත් තිබුණේ නැහැ. මට හොඳට මතක කරන්නේ නැතිනම් අපේ කණ්ඩායම හිටිය එක ශිෂ්‍යෙක්. ඔව් විභාගය අසමත් වුණා. අසමත් වුණාම ඔහුගේ ඇහිටියා මට සමත් වෙන නම් සිංහලෙන් ප්‍රශ්න පත්‍ර දෙන්න කියලා. මම අසමත් වෙන්නේ ඉංග්‍රීසියෙන් ප්‍රශ්න පත්‍ර හදන නිසා. මට සිංහලෙන් මේ ප්‍රශ්න පත්‍ර දෙන්න කියලා එයාගේ අහිත. මම ජයගත්තා. ඒකයි මේ මිනිස්සු දැන් මැරිලා මේ මිනිස්සුගේ ප්‍රතිභාවක් ඉදි කරන්න ඕන මන්න හිතන විදියට. ඒ මිනිස්සයා මැරිලා දැන් අපි කණ්ඩායම අපිත් එක්ක විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙච්ච එකනේ. එයාට සිංහලෙන් දුන්න ප්‍රශ්න පත්‍ර. ඒ හරි දායන සටනක්. තර්ක කළා නිදහස් අධ්‍යාපනය මේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන අරාමයක් කියලා විද්‍යාවේ. ඒ දිහා තර්ක කළා සිංහලෙන් ප්‍රශ්න පත්‍ර ලබා ගත්තා. එයා සමත් වුණා. ඒකත් වැඩක් නේද? සමත් වුණා. සිංහලෙන් ලියලා සමත් වුණා. නෑ ඒකත් තියෙනවා. සිංහලෙන් දැනුත් නිකන් බොරුවට නේ ඉංග්‍රීසියෙන් ලියන ළමයින්ගේ ප්‍රශ්න පත්‍ර දැක්කාම ඇත්තටම උන් අසමත්. නමුත් අර මේ ලියන්නේ මොනවද කියලා අපි නිකන් තේරෙන නිසා අපි සමත් කරනවා. ඉංග්‍රීසි වලින් නම් අසමත් වෙලා ඇත්ත කතාව ඒකයි කොහොමද? ඒ කොහොම වුණත් මේ වැඩේ ගණන් ගන්න මහත්තයා කෙරුවා. ඒකට එදා එතුමාට පක්ෂව හිටියේ අපරාධ කියන්න බෑ. මාමාංශික පක්ෂ ඉරාසලා තිබුණේ සමසමාජ පක්ෂයේ කමියුනිස්ට් පක්ෂයේ විතරයි. පෙරටුගාමෙන් හිටියේ නෑ දවසල. පෙරටුගාමෙන් තියා ජනතා විමුක්ති පෙරමුණක් තිබුණේවත් නෑ. සමසමාජ පක්ෂයයි කමියුනිස්ට් පක්ෂයයි ලංකා කමියුනිස්ට් පක්ෂය විතරයි තිබුණේ. ඒගොල්ලන් එකට සහාය දුන්නා. ඊට වඩා සහයක් හම්බුණා මේ රටේ හාමුදුරුවන්ගෙන්. ඒක අමතක කරන්න එපා. විශේෂයෙන්ම විද්‍යාලංකාර පිරිවෙනෙන් මේකට විශාල ආධාරයක් ලැබුණා. ඒ ආධාරේ ජී.ආර්. ජයවර්ධනට විරුද්ධව ලැබුණේ ඇත්තටම. ජී.ආර්. ජයවර්ධන මේකට විරුද්ධව හිටියේ. ඒකත් එක්ක විද්‍යාලංකාරයේ ජී.ආර්. ජයවර්ධන අතර විශාල ගැටුමක් ඇති වුණා. ජී.ආර්. ජයවර්ධන කැලණිය පැත්තේනේ. එයාගේ ගම නෙමෙයි, එයාගේ මේ නින්දගම් තියෙන කැලණියනේ. එයා හිටියේ නම් වෝඩ් ප්ලේස් එකේ තමයි. වෝඩ් ප්ලේස් එකේ හිටියට නින්දගම් තියෙනවනේ කැලණිය. මේ മന്ത്രിවරු ඇඩිටපත් වෙන්නේ නින්දගම් වලින්නේ. එකලගේ පදිංචිය කොළඹ. නමුත් නින්ද ගැමෙන් තමයි മന്ത്രിවරුන් වෙන්නේ. ඉතින් රනිල් වික්‍රමසිංහ නින්ද ගමට ගිහිල්ලානේ බියගම ඉල්ලුවේ. නමුත් හරි ගියේ නැහනේ. ඒක නිසා දැන් ඉතින් පදිංචි ගමටම ඇවිල්ලා කොළඹින් චන්දිලන. දකුණු කොළඹින් චන්දිලුවොත් තමයි එයාට දිනන්න පුළුවන්. නින්ද ගමෙන් ඉල්ලුවොත් දිනන්න බෑ. පදිංචි ගමෙන් ඉල්ලුවොත් විතරයි රනිල්ට දිනන්න පුළුවන්. මේව ප්‍රශ්න මේ රටේ මිනිස්සු කල්පනා කරන්නේ නැති වුණාට. එතකොට මේ ක්‍රමයක් එක්ක කන්නගර මහත්තයා ක්‍රමයක් එක්ක ඉතින් ඔය හාමුදුරුවරු විද්‍යාලංකාර පිරිවෙන මේකට ආධාර කෙරුවා. මේකත් එක්ක ලොකු ප්‍රශ්න ඇති වුණා. හාමුදුරුවන්ට දේශපාලනය කරන්න පුළුවන්ද? අරකට මේකද මේකුත් ප්‍රශ්න මේ මාත් එක්ක ඇති වුණා. ඉතින් කොහොම හරි කන්නගර මහත්තයා ජයගත්තා. තව මේ ගම්වල මිනිස්සු එකට
නගර මාත්‍යයට ආධාර කෙරු. ඔය සංගවෙද ගුරු ගුවිකම්කරු කතන්දරේ මූලාරම්භයක් තමයි මේක. බෝධනය කමත කරාට සංගවෙද ගුරු ගුවිකම්කරු එකෙත් මූලාරම්භයක් මේ නිදහස් අධ්‍යාපනය ඇති කිරීම ඇති. කොහොම හරි මේක ඇති වුණා. ඇති වෙලා දැන් විශ්වවිද්‍යාලවත් අධ්‍යාපනය දෙනවා නොමිලේ. විශ්වවිද්‍යාලයේ දක්වා මේ මුළු ලෝකයෙන්ම විශ්වවිද්‍යාල දක්වා ප්‍රථම උපාධිය දක්වා මුදල් නොගෙවා ඉගෙන ගන්න පුළුවන් මං හිතනවා රටවල් දෙකකට තුනකට වඩා නැහැ. එයින් එක රටක් ලංකාව. දැන් අපි තවත් එකක් කල්පනා කරමු. කණ්ණංගර මහත්තයා කොයි වෙලාවකවත් චිව්වෙන්නේ නැහැ මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීම නතර කළ යුතුයි කියලා. මේක වැදගත්. ඒක මේ ඉන්න ශිෂ්‍යෝ සියලු දෙනාම දැනගත යුතු කාරණයක්. කණ්ණංගර මහත්තයා කොයි වෙලාවක චිව්වේ නැහැ මුදල් ගෙවා දෙන අධ්‍යාපනය නතර කළ යුතුයි කියලා. ඒක අහෝසි කළ. දැන් අපි පාවිච්චි කරන වචන තියෙන අහෝසි කළ යුතුයි. කණ්ණංගර මහත්තයාට කඩ කියලා කිව්වෙත් නැහැ. අධ්‍යාපන කඩ කියලා කිව්වෙත් නැහැ. එතුමා කර එකම දේ මුදල් ගෙවන්න බැරි අයට මුදල් ගෙවන්න බැරි දෙමව්පියන්ට ඉංග්‍රීසි භාෂාවෙන් මාධ්‍යෙන් අධ්‍යාපනයක් ලබා දීමට ඔවුන්ගේ දරුවන්ට හැකි වෙන ආකාරයට කටයුතු කිරීම පමණයි. මේ කාරණය හොඳින් මතක තියාගන්න කණ්ණංගර මහත්තයා මුදල් ගෙවා ලබන අධ්‍යාපනය අහෝසි කෙරුවේ නැහැ. එතුමා කෙරුවේ ඒ මුදල් ගෙවා ඉංග්‍රීසි මාධ්‍යෙන් ලබා ගන්න අධ්‍යාපනය මුදල් ගෙවන්න බැරි අයට හිමි කිරීම පමණයි. ඕක තේරුම් ගන්න නැතුව නෙමෙයි අද කතා කරන්නේ. උඟදෙනේ කතා කරන්නේ ඒක. එහෙම අහෝසි කෙරුවා නම් බැරි වෙලාවත් කණ්ණංගර මහත්තයාට තිබුණා නම් අවශ්‍යතාවක් මුදල් ගෙවා ලබා දෙන අධ්‍යාපනය අහෝසි කළ යුතුයි කියලා. එහෙමනම් අද ශාන්ත සෝමස් විද්‍යාලයක් තියෙන්න බෑ. ත්‍රිත්ව විද්‍යාලයක් තියෙන්න බෑ. කාන්තා විද්‍යාලයක් තියෙන්න බෑ. ශාන්ත බ්‍රිජට් විද්‍යාලයක් තියෙන්න බෑ. ශාන්ත ජෝසප් විද්‍යාලයක් තියෙන්න බෑ. ශාන්ත පීතර විද්‍යාලයක් තියෙන්න බෑ. රිච්මන්ඩ් විද්‍යාලය දැන් ආණ්ඩුවේනේ. ඒ කොහොමත් මේම විද්‍යාල ඔවා තියෙන්න බෑ. වෙස්ලි විද්‍යාලයක් තියෙන්න බෑ. ඉතින් දැන් මොකක්ද ඉලා තියෙන්නේ? ඒවා තියෙනවානේ. ඒවා තියෙනවා. දැන් ඒව අහෝසි කරන්න කියලා කවුරක්වත් අද පෙළපාලිය යනවද? කවුරක්වත් උද්ඝෝෂණ කරනවද? ඔය මේ ශිෂ්‍යෝ අන්තරේ ශිෂ්‍යෝ කවදාකවත් උද්ඝෝෂණ කරනවද? ශාන්ත තෝමස් විද්‍යාලය අහෝසි කරනු. ශාන්ත ජෝසප් විද්‍යාලය අහෝසි කරනු. එහෙම කෙනා කතා කරන්නේ නෑනේ. දැන් ඕක කොහොම තිබුණා? එහෙම තිබුණා. එච්චරයි. ඒව කිසිම වෙනසක් වුණේ නැහැ. ඒ අතර වෛද්‍ය විද්‍යාලය පිළිබඳ කතන්දරයක් ගමුකෝ. මේක පොඩ්ඩක් අපි වෙන පැත්තකට ගිහිල්ලා මේ රටේ ඉස්සෙල්ලාම ඇති කරුවේ විශ්වවිද්‍යාල නෙවෙයිනේ. ශාස්ත්‍රීය උපාධියක් දෙන ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබා දෙන්න ආයතන මේ රටේ ඇති කරුවේ නැහැ. ඉන්දියාවේ ඇති කළා තිබුණා. සුද්ධෝ අපි එච්චර ගණන් ගත්තේ නැහැ කොහොමhari. මේ පොඩි රට නිසා හරි මාකර හේතුවක් නිසා අපි ගණන් ගත්තේ නැහැ. අපේ රටේ ඇති කරුවා වෘත්ති අධ්‍යාපනයක් ලබා දීම සඳහා උසස් ආයතන. උසස් තමයි දැන් අධ්‍යාපන ආයතන. අපි ඉතින් උසස් කියලා කියන අධ්‍යාපන ආයතන ඇති කරුවා. එකක් තමයි වෛද්‍ය විද්‍යාලය. එකක් නීති විද්‍යාලය. අනිත් එක කාර්මික විද්‍යාලය. ව්‍යාදක් තියෙනවානේ මර්ධානේ කාර්මික විද්‍යාලය කියලා කියන්නේ. ටෙක්නිකල් කොලෙජ් කියලා. ඒ ටෙක්නිකල් කියන වචනේ පාවිච්චි කළා තමයි අර රනිල් එක දවසක් කියලා තියෙන ටෙක්නිකල් ටර්ම්ස් කියන එකට කාර්මික පද කියලා. ඉතින් ඒවට ඉතිහාසෙකුත් තියෙනවද? ටෙක්නිකල් කොලෙජ් කාර්මික විද්‍යාලය නම් ටෙක්නිකල් ටර්ම්ස් කාර්මික පද වෙන්න ඕනේ. ඒක මොකක්ද ඒක තියෙන වැරද්ද? ඉතින් එහෙම තමයි හොයන්නේ. ඉතින් මේ ඉතිහාසය අනුව මේ කාර්මික විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය, නීති විද්‍යාලය තමයි ඉස්සෙල්ලාම ඇති කරේ. ඒවා වෘත්තිය. ශාස්ත්‍රීය පැත්තට යන ඒවා නෙමෙයි වෘත්තිය. ඇකඩමික් කියන එකට නෙමෙයි ඒවා ඇති වෙන්නේ වෘත්තිය. ශිල්ප ශාස්ත්‍ර නෙමෙයි ශිල්ප. ශිල්ප උගන්නන ආයතන තමයි ඉස්සෙල්ලාම ඇති කරේ. ඔය වෛද්‍ය විද්‍යාලයට නේ පටන් ගත්තේ මෙඩිකල් කොලෙජ් කියලා. පීටයක් නෙමෙයි මෙඩිකල් කොලෙජ්. ඒක ඇති වුණේ 1870.
1870 ආරම්භ කිරීමට මූලික හේතු වුණේ මේ රටේ හිටපු ඉංග්‍රීසීන්ට බෙහෙත් කිරීම සඳහා මේ රටේම වෛද්‍යවරු ටිකක් පුහුණු කිරීම. ඒක නෙමෙයි. මොකද මේ ඉංග්‍රීසිකාරයන්ට ලෙඩ හැදුනම උන්ට එංගලන්තේ ගිහිල්ලා එන්න බෑනේ නැවේ. සුමාන තුනක් හතරක් යනවා නැවේ ගිහිල්ලා යන්නව. ඉතින් ඊට වඩා ලේසි මේ මෙහෙට ආවරි පුහුණු කරගත්තන. ඒක තමයි පළවෙනිම වුවමනාව උනේ. තවත් වුවමනා තිබුණා. ප්‍රධාන වුවමනාව ඒක. ඒ සඳහා උපාධි දුන්නේ නැහැ. ඒ සඳහා දුන්නේ බලපත්‍රයක්, ලයිසන් එකක්, බලපත්‍රයක් දුන්නේ. LMS කියලා මේ වේදකම සහ ශල්‍ය වේදකම කිරීම සඳහා බලපත්‍රයක්. අපි පොඩි කාලේ අපි බෙහෙත් ගන්නගේ LMS මේ දොස්තරලා ගාවට. ඉතාලසල MBBS දොස්තරලා හිටියේ නැහැ. ඉන්න ඇති ටික දෙනෙක්. මම වැඩි හිටේ LMS දොස්තරලා. LMS දොස්තර බලපත්‍රකාරයන් ගාවට තමයි අපි ගියේ. එයයි දැන් මැරිලා හංගද මම හිතන්නේ ඔක්කොම ගේ මැරිලා ඇති. නමුත් ඒ අතර අපොති කරලා හිටියා. වෙන මේකුත් જાතිය මිනිස්සු හිටියා. ඉතින් කොහොම හරි මේ බලපත්‍ර කතාව තමයි තිබුණේ 1870. LMS බලපත්‍රය තමයි දුන්නේ. ඊට පස්සේ 1921 තමයි මේ රටේ මේ විශ්වවිද්‍යාල ආයතනයේ යුනිවර්සිටි කොලෙජ් කියලා එකක් ඇති කරුවේ. දැන් ටර්ස්ටන් පාරේ හරි කුමාරතුංග නිදාසමාවතත් රීඩ් මවතත් අතර තියෙන භූමියේ ඇති කරපු පාසල. එතන ඉස්සර තිබුණේ රාජකීය විද්‍යාලය. මේ ගොඩනැගිල්ලලා තිබුණ රාජකීය විද්‍යාලය ජීලා බලන්න. ඒ ගොඩනැගිල්ලවල තියෙන්නේ අර පුවරුව තියෙනවානේ. මේ පුවරුවේ තියෙන මේ රාජකීය විද්‍යාලයේ ගොඩනැගිලි කියලා. ඌ ගිහිල්ලා බලන්න කවුරු හරි ඕනනම් මේ ඊට පස්සේ හරි ගිහිල්ලා බලන්නකෝ රාජකීය විද්‍යාලයේ ගොඩනැගිලි කවුද ආණ්ඩුකාරයෙක් ඇති කරුවා කියලා විවෘත කරුවා කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ රාජකීය විද්‍යාලය යහ පැත්තට ගෙනිච්චා. අල්ලපු වැඩට ගෙනිච්චානේ. කියලා මෙතන ඔය යුනිවර්සිටි කොලෙජ් එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ආයතනයේ පීඨෙව. විශ්වවිද්‍යාල ආයතනයේ පීඨෙවට පස්සේ 1921 අවුරුද්දේ. ඊට පස්සේ ලොකු උද්ඝෝෂණයක් ආවා විශ්වවිද්‍යාල ආයතනයක් මදි. ඒ විශ්වවිද්‍යාල ආයතනයේ ඇති කළා ඒකේ කිරුවේ දේශන පැවැත්වීම පමණයි. ඉංග්‍රීසියෙන් තමයි දේශන පැවැත්වුවේ. දේශන පවත්වල ඒක ප්‍රශ්න පත්‍රය ලන්ඩන් විශ්වවිද්‍යාල ප්‍රශ්න පත්‍ර. ඒකෙන් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධි වලට උගන්නපු ආයතනයක් තමයි මෙහි ඇති කරුවේ. අද භාෂාවෙන් කියනවනම් උපාධි කඩයක්. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධිය සඳහා උපාධි කඩයක්. වේ 1921 දී ඇති කරුවා. ඒකට යුනිවර්සිටි කොලෙජ් කියලා හොඳ නමක් දාගත්තා. ඒක හරි. නමුත් මං කියන්නේ මේ අදත් එක සංසන්දනය කරොත් ඒක උපාධි කඩයක්. උපාධි වලට ටියුෂන් දීමක් තමයි එතන කෙරුවේ. වෙන මොනවාකට කෙරුවේ නැහැ. ටියුෂන් දෙනවා, දේශන පවත්වන, ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ගුරුවරු, මහාචාර්යවරු, ආචාර්යවරු ප්‍රශ්න පත්‍ර බැලුවෙත් ඒගොල්ලෝ. අපේ අය කෙරුවේ මොකද්ද? විභාග පරීක්ෂණයේදී උදව් වීම පමණයි. ඒ කියන්නේ පරීක්ෂකවරුන් හැටියට ওই සුපර්වයිසර් ඉන්විජිලේටර් කියලා කියන්නේ. ඒමයි කෙරුවා මේ. කියන්නේ මේව ඉතිහාසය දන්නේ නැති නිසා. ඒ සඳහා සුපර්වයිසර්ලට ඉන්විජිලේටර්ස්ලට කියලා හිට මේ පරීක්ෂකවරුන්ට විභාග පරීක්ෂකවරුන්ට ලන්ඩන් විශ්වවිද්‍යාලෙන් ගාස්තුවක් ගෙවුවා. ඒ ගාස්තුව අදත් ගෙවනවා. දැන් මමත් උහරගෙන තියෙනවා. උහරගෙන තියෙනවා විතර නෙමෙයි ඒ ගාස්තුව වැඩි කරන්න කියලා සටන් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්ය සම්මේලනයේ ලේකම්ස සභාපතිට අපි ඉතින් ඕවා කරනවා තමයි. නමුත් කරන කොටත් අපි දන්න මේ මොකද්ද මේ කරන්නේ? මේ කිසිම විශ්වවිද්‍යාලයක විභාග පරීක්ෂා කරනට සල්ලි ගවන්නේ නැහැ. ඊළ බලන්න එංගලන්තය හරි ඇමරිකාවේ හරි විභාග පරීක්ෂාව සඳහා පරීක්ෂාව කියන්නේ මේ උත්තර පත්‍ර පාලනය එක නෙමෙයි. ප්‍රශ්න පත්‍ර හදන එකක් නෙමෙයි. අර ළමයින් ශිෂ්‍ය විභාග අපේක්ෂකයන් ඉස්සරහා වාඩි වෙලා ඉන්න එක ඒකට සල්ලි දෙන්නේ නැහැනේ විශ්වවිද්‍යාල ලංකාවේ දෙනවා. ලංකා හැම විශ්වවිද්‍යාලයක්ම දෙනවා. මොකද අර 1921 සම්ප්‍රදාය මේ උපාධි කඩේනේ. උපාධි කඩේ සම්ප්‍රදාය තාම තියෙනවා. මේ සම්ප්‍රදාය තාම තියෙන නිසා මේකට සල්ලි දැන් මන් දන්නේ කොච්චර දෙනවද කියලා. නමුත් ඕක වැඩි කරන්න කියලා මාත් සටන් කළා තියෙනවා. ඇත්ත මන් නැහැ කියන්නේ මේවා ඒවා එහෙම තමයි. ඒවා ඉතින් මේ කාලයත් ඉස්සේ ආපු ඒවානේ. ඒවා නැති කරන්නත් බෑ. ඒවා මේ අද ඊයේ ඇති කරපු විශ්වවිද්‍යාලවලත් ජීවනවා. කොළඹයි පෙරදෙනිය ජීවන එක තමයි කවන්නේ නැහැ කියමුකෝ. ඒවා ඉතින් මේ අර යුනිවර්සිටි කොලෙජ් එකමනේ. මේක විශ්වවිද්‍යාලය බවට පත් වෙලා ලංකා විශ්වවිද්‍යාලය පත් වෙනවා. ඊට පස්සේ ඇති වෙච්ච ඒවා
උයමේ වුව වෙල්ලස රජරට සබරගමුව ඒවට ජීවන නැගෙනහිර විශ්වවිද්‍යාලය ඔළුවෙල් අර ඔක්කොටම ජීවනවා මේ විභාග පරීක්ෂා සඳහ සල්ලි මේ මේ මේවා මම මේ කියන්නේ මේවා ගැන උඹ දිනේ දන්නේ දැන් ඊට පස්සේ මොකද වෙන්නේ 1942 දී මේ අය උද්ඝෝෂණය කරා මේක මේ විශ්වවිද්‍යාලය බවට පත් කරන්න කියලා දැන් 1921 ඉඳලා අපිට තිබුණ අර වෘත්තීයමය විද්‍යාල ටික කියන්නේ වෛද්‍ය විද්‍යාලය, කාර්මික විද්‍යාලය සහ නීති විද්‍යාලය. ඒවා තිබුණා වෙනම. ඒ අතර මේ යුනිවර්සිටි කොලෙජ් කියන එකත් කොලෙජ් එකක් තමයි. මෙඩිකල් කොලෙජ්, ටෙක්නිකල් කොලෙජ්, ලෝ කොලෙජ්, යුනිවර්සිටි කොලෙජ්. ඒ හතරක් තිබුණා. ඒ හතරෙන් දැන් මේ විශ්වවිද්‍යාල ආයතනයේ එහෙම නැත්නම් යුනිවර්සිටි කොලෙජ් කියන එක විශ්වවිද්‍යාලය බවට පත් කරුණා 1942 දී. ඒ සඳහා අයිව ජෙනින්ග්ස් කියලා මිනිහෙක් එංගලන්තෙන් ගෙනලා මිනිහනේ අපි ව්‍යවස්ථාවත් හැදී හදන්න උපකාර වුණේ. එතකොට එයාවිල්ලා මේක විශ්වවිද්‍යාලය බවට පත් ලොකු කතන්දරයක් තිබුණා, උද්ඝෝෂණ තිබුණා. මේක කොහෙද ඇති කරන්නේ, විශ්වවිද්‍යාලය කොහෙද ඇති කරන්නේ, පේරාදෙණියද, එහෙම නැත්නම් විනින්තනකද, මේ තුම්බරද, උඩු තුම්බරද, කොහෙද, ඒ නොයෙකුත් කතා තිබුණාද. අන්තිමට පේරාදෙණිය තෝරගත්ත මේ මහවැලි ගඟසබඩ අන්තාන කඳු පාමුල බොහොම ලස්සන දැරණි මම ඒක නෑ කියලා ලෝකේ තියෙන ලස්සනම විශ්වවිද්‍යාලයක් පේරාදෙණිය මධ්‍යම ප්‍රමාණයේ ලස්සනම විශ්වවිද්‍යාලයක් ලෝකේ තියෙන ඒකේ ලස්සන වැඩක් වැඩ ඔක්කොම අවලස්සනයි ඒක වෙනම කතාවක් නමුත් භූමිය හැටියට ගත්තොත් එහෙම ගොඩනැගිලි හැටියට ගත්තොත් එහෙම ලස්සනයි දැන් මේක 1942 ඇති කරු. 1942 ඇති කිරීමේදී වෙච්ච දෙයක් තිබුණා. ඊයේ තමයි අර වෛද්‍ය විද්‍යාලය 1870 ඇති කරපු වෛද්‍ය විද්‍යාලය ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කරනවා. අන්න ඒක තමයි මුනේ. වෛද්‍ය පීඨය බවට පත් කරනවා. හැබැයි කාර්මික විද්‍යාලය ඉංජිනේරු පීඨය බවට පත් කරුනේ නැහැ. කාර්මික විද්‍යාලය ඒ විදිහටම තියාගෙන ගියා. නීති විද්‍යාලය නීති පීඨය බවට පත් කරුනේත් නැහැ. මේවා හරි වැදගත් දේවල් මිනිස්සු දන්නේ නැහැ මිනිස්සුන්ට අමතක. දැන් ඇයි වෛද්‍ය විද්‍යාලය පමණක් වෛද්‍ය පීඨය බවට පත් කරුනේ? ඇයි නීති විද්‍යාලය නීති පීඨය බවට පත් කරුනේ නැත්තේ? ඇයි කාර්මික විද්‍යාලය ඉංජිනේරු පීඨය බවට පත් කරුනේ නැත්තේ? මේවට හේතු තියෙන හේතුව තමයි ප්‍රධානම හේතුව මේ වෛද්‍යවරුන්ට තියෙන වැදගත්කම. වෙන කිහිම නෙමෙයි. අර නීති විද්‍යාලය එහෙම කරගෙන ගියා. කාර්මික විද්‍යාලයත් එහෙම කරගෙන ගියා. නමුත් ඊට පස්සේ කාලෙකදී ලංකා විශ්වවිද්‍යාලයේ නීති පීඨයකුත් ඇති වුණා, ඉංජිනේරු පීඨයකුත් ඇති වුණා. නමුත් ඒ අතර ඉංජිනේරු පීඨයේ තියෙන අතර කාර්මික විද්‍යාලයත් පැවතුණා. නීති පීඨයේ තියෙන අතර නීති විද්‍යාලයත් පැවතුණා. දැන් නීති විද්‍යාලයේ වෙන වෙනම නීති ටිකක් දාගෙන තියෙනවා. නීතිඥයෙකු වශයෙන් මේ උසාවියේ ගිහිල්ලා කටයුතු කරනවා නම් නීති පීඨයේ උපාධිධාරියෙක් වුණාට මදි නීති විද්‍යාලයේත් යම්කිසි විභාගයකට මේ කියන්නේ යම් පාඨමාලාවක් කළා විභාගයකට පෙනෙහිටින්න ඕන කියලා පොඩි කොන්දේසියක් දාලා තියෙනවා. ඒත් ඒක නැති අයට උසාවියේ කියලා කතා කරන්න බෑ. දැන් ජීල්පිරිස් මාත්‍ය උදාහරණයකට ගත්තොත් එහෙම ඒක කෙරුවේ නැහැ. ඒ නිසා උසාවියේ කියලා කතා කරන්න බෑ ජීල්පිරිස් මාත්‍යට. කවදාකවත් කතා කරන්න බෑ. කතා කරුත් මොනවා වෙනවද කියන එක ඒකත් ප්‍රශ්නයක් තමයි. නමුත් කතා කරන්න බෑ. මොකද අර පාඨමාලාව කළා ඒ විභාගය සමත් නැති නිසා. දැන් ඒ වෙලාවේදී ඒ කවුරක්වත් කතා කරන්නේ නැහැ මේක මොනවාද ප්‍රමිතියද මොකද්ද අරකද මේකද යම්කක් හිතන මේ උසාවියේ වැඩ කිරීම පිළිබඳව විතරයි. නමුත් නීතිඥෙක් හැටියට වැඩ කරන්න පුළුවන්. නීතිඥෙක් හැටියට කියන්නේ නීතිඥෙක් හැටියට නීති නිලධාරියෙක් හැටියට ආයතනයක ගිහිල්ලා අරසාවක් කරන්න පුළුවන්. ඒක එක ආයතනවල තියෙන නීති නිලධාරියා ආරෑමයි කියලා. ඒව කරන්න පුළුවන්. ඕනනම් ඔප්පු ලියන්නත් පුළුවන්. මේ ඔක්කොම කරන්න බලා උසාවියේ කියලා කතා කරන්න බෑ ඇත්තටම. වෙන කවුරු හරි වෙනුවෙන් උසාවියේ කියලා කතා කරන්න බෑ. අනිත් නීති කටයුතු ඔක්කොම කරන්න පුළුවන්. උපදෙස් දෙන්න පුළුවන්, නීති උපදෙස් දෙන්නත් පුළුවන්. ඉතින් මේ කාරණේ මෙහෙම තිබුණා. ඒහර වෛද්‍යවරුන්ගේ තියෙන වැදගත්කම නේ මෙතන තියෙන්නේ. වෙන මෙතක් නැහැ. නමුත් ඒ අතර ඔය වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය පීඨය වුණාට පස්සේ 1942
ඔය කාලේ වෙනකොට මෙඩිකල් කවුන්සිල් සිලෝන් මෙඩිකල් කවුන්සිල් කියලාකුත් පිහිටවලා තිබෙනවා. ඒ සිලෝන් මෙඩිකල් කවුන්සිල් කියන එක තමයි අර වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන්න පුළුවන්ද කියලා කියන එක සඳහා ලියාපදිංචි වීමට තිබුණේ ඔය මෙඩිකල් කවුන්සිල් එකේ. එහෙම නැත්නම් අදෝක ශ්‍රී ලංකන් මෙඩිකල් කවුන්සිල් කියලා කියන වෛද්‍ය සභාව කියලා කියන එක. අද කාලෝ ෆොන්සේකා තමයි ඒකේ සභාපති. මම මේ එකක්වත් කියන්නේ මේ ජීඑල් පිරිස එක තියෙන තරහකටවත් කලපොන්ස එකක් තියෙන තරහකටවත් නෙමෙයි. මට මොකක්ද දීගලුත් එක තියෙන තරහ කිසිම තරහක් නෑ මගේ. නමුත් මම කියන්න ඕන නිසා මම කියන්නේ මේවා සාධක හැටියට නිදර්ශන හැටියට කවුරුත් දන්න උදාහරණ මේවා ඉදිරිපත් කරන්න. අපේ මේ වෙන නීතිඥයෙක් ගැන කියනට වඩා ලේසියනේ ජීඑල් පිරිස ගැන කියන එක. කාලපොන්ස එක ගැන කියන්න වෙනවානේ මේ වෛද්‍ය සභාවේ සභාපති හැටියට. ඒවා මේ කියන්න ඕන නැතුව මේ මගේ පෞද්ගලික කාරණයක් නිස්පදු කර ගැනීම සඳහා කියන ඒවා නෙමෙයි. දැන් මේ වෛද්‍ය පීඨය ඇති කරාට පස්සේ අර මෙඩිකල් කවුන්සිල් එක තියෙනවානේ. මෙඩිකල් කවුන්සිල් එක සිලෝන් හරි ශ්‍රී ලංකා හරි ආකයි මෙඩිකල් කවුන්සිල්. ඕක ඇති කරාට පස්සේ ඒකේ ගිහිලා ලියාපදිංචි වෙන්න ඕන වෛද්‍යවරයෙක් හැටියට සේවය කරන්න. මතකද දැන් මේ වෛද්‍ය සභාව මහ බලතලත් කරගෙන තියෙනවා. වෛද්‍යවරයෙක් හැටියට ඉදරන්නේ නෙමෙයි හෙදියක් හැටියට සේවය කරන්න. ඔය මේ තියෙන්නේ රෙජිස්ටර්ඩ් මෙඩිකල් ප්‍රැක්ටිෂනර්ස් කියලා ඉස්සර අපොතිකරිලා කිව්ව එක. ඒක ටිකක් උසස් කළා, නම උසස් කළා. ලියාපදිංචි වෛද්‍ය මේ සේවකයෝ හරි වෛද්‍ය වෘත්තියේදී ඉන්නවා. මෙයත් ඒක ලියාපදිංචි වෙන නෝවාගේ තියෙන වෛද්‍ය සභාවට මහා බලතලයක් තියෙනවා. මේකත් එහෙමයි. ලොකු බලතල නැහැ. ඒගොල්ලෝ හිතන තරම් බලතල නැහැ. මෙන්න මේක වැඩි වරද්ද ගන්න තැන වෛද්‍ය සභාව වරද්ද ගන්න තැන වෛද්‍ය සභාව පිළිදවලා තියෙන්නේ මෙඩිකල් ඕඩිනන්ස් කියලා. එහෙම නැත්නම් වෛද්‍ය ආඥා පනත කියලා එකක් තියෙනවා. ඔය වෛද්‍ය ආඥා පනතේ අනුව තමයි මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. වෛද්‍ය ආඥා පනතට ඉක්මවා ගිහින් කාටවත් වැඩ කරන්න බෑ වෛද්‍ය සභාවට. ඒකත් දැනගන්න ඕන. මේ ළමයි ශිෂ්‍යු දන්නේ නැහනේ. මේ පෙරටු ගාමින් ඉන්න මෙලෝදියක් දන්නේ. කිසිම දෙයක් දන්නේ නැහැ. ටිකන්නේ පෙරටු ගාමින්. ඒක මන්ද නැයි නමම වැරදි. පෙරටු ගාමින් නේ උන් ඇත්තටම පසු ගාමින්. පෙරටු ගාමින් කියන්නේ ඉස්සරහින් ඉන්න අයනේ. කිසිම දෙයක් නොදන්නේ කොහොමද පෙරටු ගාමින් ඉන්නේ? ඉතින් ඔය ඒගොල්ලෝ පෙරටු ගාමින් පස්සේ ගියොත් එහෙම අපි ඉවරයි. පසු ගාමින් පස්සේනේ එන්න ඕනේ. පෙරටු ගාමින් ඉස්සරහ තියාගෙන යන අය කියන්නේ මහ ලොකු අනතුරක්. දැන් කොහොම හරි මේ වෛද්‍ය ආඥා පනත තියෙනවා. මේක අනුව මේ වෛද්‍ය සභාව පිළිටලා තියෙනවා. දැන් ඒකත් එහෙමයි. දැන් ඊළඟට අපිට බලන්න තියෙන්නේ මේ විශ්වවිද්‍යාල පනත. දැන් අර මුලින්ම විශ්වවිද්‍යාලය ඇති කරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යුනිවර්සිටි ඔෆ් සිලෝන් කියලානේ. මේක කොළඹත් තිබුණා, පේරාදෙණිය තිබුණා පීට හැටියට. වෛද්‍ය පීඨය තිබුණේ කොළඹ. දන්ත වෛද්‍ය පීඨය තිබුණේ පේරාදෙණිය. අමුතු වැඩ නෙමෙයි වෛද්‍ය පීඨය කොළඹ, දන්ත වෛද්‍ය පීඨය පේරාදෙණිය. මේ පීඨයත් එක කාලයකදී කොළඹ තිබුණා. මේ පේරාදෙණියත් තිබුණා. ඊට පස්සේ ආයෙ කොළඹ ගෙනා. ඉතින් ඉංජිනේරු පීඨය කොළඹ තිබිලා මට මතක හැටියට 1963 විතර අවුරුද්දක 63 හරි 64 වගේ අවුරුද්දක පේරාදෙණියට ගිහිච්චා. ඉතින් ඊට පස්සේ ඉතින් මොරටු ඇති වුණා. දැන් ඉතින් එක එක පීඨ තියෙනවා. නමුත් මේ කී කතන්දරේ මේ ඔක්කොම විශ්වවිද්‍යාල ඉතිහාසෙත් ටිකෙන් ටික විකාශය වුණානේ. වස්මන් ජයරත්න කියලා කොමිටියක් පත්කරුවා 1970 ආණ්ඩුවේ. ඒක පත්කරාට පස්සේ මේ විශ්වවිද්‍යාල එතෙක් තිබුණු විශ්වවිද්‍යාල ටික ඒ දවස් වෙනකොට විද්‍යාලංකාරයේ තිබුණා, විද්‍යෝදයේ තිබුණා. මේ විශ්වවිද්‍යාල ඔක්කොම එකහව කළා. ලංකා විශ්වවිද්‍යාල මත ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය කියලා පත් ඇති කෙරුවා. ඒකේ මණ්ඩප බවට පත් කෙරුවා අනිත් විශ්වවිද්‍යාල. යනු ඒවැ හිටිය මණ්ඩපාධිපතිලා උපකුලපතිලා හිටියනේ. එක උපකුලපති මණ්ඩපාධිපතිලා කීද නැද්ද හිටියා. පෙරදෙනේ හිටිය එක්කෙනෙක් කොළඹ හිටියා. මහා ප්‍රශ්න. හරිද? ඉතින් කොහොම හරි
දැන් 1978 ජේ.ආර්. ජයවර්ධන අලුත් පනතක් ගෙනාවා. 1978 අංක 16 දරන පනත. ඔය පනත කී දෙනෙක් කියවලා තියෙනවද? මම මොකේ මුලේ ඉඳලා අගටයි අගේ ඉඳලා මුලටයි කියවලා තියෙන මිනිහෙක්. කාරණා කීපයක් නිසා මම ඔබ කියව. එකක් මම විශ්වවිද්‍යාල ආචාර්ය සමිසමේන ලේකම් නිසා. පාසලේ සභාපති නිසා. අනිත් එක මට මේ මට නීතිය ගැනත් පොඩි ආසාවක් තියෙනවා. ඇල්මක් තියෙනවා, උනන්දුවක් තියෙනවා. ඒ නිසා මේ 50 කියන එකක් මම කියවනවා. අවුනොත් තියෙනවා. මේ රෙගුලර් ආසියානේ 50 දරා මේ මට හරි ආසාවක් තියෙනවා නීතිය ඉගෙන ගන්නත්. නමුත් ඉගෙන ගත්තේ නැති එක ගැනත් මම සතුටු වෙනවා. කොහොම වෙතත් මේ විශ්වවිද්‍යාල පනතෙන් එක දෙයක් සිද්ධ වුණා. මොකද්ද මේ අර මණ්ඩප හැටියට තිබුණ ඒවා ටික ඔක්කොම වෙන වෙනම විශ්වවිද්‍යාල බවට පත් වුණා. ඒක වැදගත් දෙයක් හොඳ. ඒක වැදගත් දෙයක් මේ ඉතිහාසයට වැදගත් වෙනවා. වෙන වෙනම විශ්වවිද්‍යාල බවට පත් වුණා. එතකොට කොළඹ විශ්වවිද්‍යාලය, පෙරදෙන විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාල විද්‍යාලංකාර කැලණිය වුණා, ජයවර්ධනපුර බවට පත් වුණා විද්‍යෝදය. මේ විදිහට වෙන වෙනම විශ්වවිද්‍යාල පත් වෙලා ආයි උපකුලපතිවරයා ආයි ආවා. මේක මගෙත් යහපතට වුණා. මොකද මට ඔය කාලේ රස්සාවක් ගන්න බැරුව හිටියේ. පෙරදෙනියෙන් මට රස්සාවක් දුන්නේ නැහැ. ඇත්ත කතාව ඒකයි. මේ පෙරදෙනි හිටියා කලින්. ඉඳලා මං අස්සලා ගියාට ගිහිල්ලා ආවට පස්සේ මට රස්සාවක් දුන්නේ නැහැ. ඊට පස්සේ මට විශ්වවිද්‍යාලයේ රස්සාවක් ගන්න බැරි වුණා. මොකද එක විශ්වවිද්‍යාලයනේ. තන විශ්වවිද්‍යාලය නිසා මට ගන්න බැරි වුණා. මං කොළඹට ඉල්ලුම් පත්‍ර දෙනවා පෙරදෙනියෙන් එවන ගන්න එපයි කියලා. එතකොට විශ්වවිද්‍යාලයේ උපකුලපති හැටියට හිටියේ සිරිවර්ධන මහත්තයා, පීපී ජීව සිරිවර්ධන මහත්තයා. එයානේ ඔබ කරනවා ගන්න එපයි කියලා. ඉතින් ගත්තේ. නමුත් ජයවර්ධන කරපු වැඩේ තමයි මේ විශ්වවිද්‍යාලය වෙනම විශ්වවිද්‍යාලයක් බවට පත් කරේ. එතකොට කොළඹ විශ්වවිද්‍යාලය නිදහස් වුණා. දැන් එතකොට මම කොළඹ විශ්වවිද්‍යාලයට ඉල්ලුම් කරාම කාටවත් බෑ කියන්නේ මාව ගන්න එපයි කියලා. ඒ නිසා මට කොළඹ විශ්වවිද්‍යාලය රස්සා හම්බුණා. දැන් මේක ඒ ජීආර් ජයවර්ධන කරලා තියෙන හොඳ වැඩවලින් එකක් ඒක. මට රස්සාව ලබා දීමට අවශ්‍ය කරන ඒ පාසුකම් මේව නැත්තම් පස්වෙම සකස් කිරීම හොඳ වැඩ. ඊට පස්සේ ඒකෙන් මම වස්කිරුවා GLP රිස ඒකත් වෙනම වැඩක්. නමුත් මේවා එහෙම සිද්ධ වුණා. දැන් එතනදී සිද්ධ වෙච්ච කාරණයක් මම කියන්නම්. දැන් ඔය විශ්වවිද්‍යාලය කොළඹනේ ඇති කෙරුවේ. මං කියවනේ කොළඹ තමයි 1942 ඇති කෙරුවේ. අර ඔය දැන් ඔය කුමාරතුංගුණ දසමාවතේ තියෙන විශ්වවිද්‍යාලය. නමුත් ඔක දැන් පෙරදිනට ගෙනිච්චානේ. පෙරදිනට 1952 විතර ඔක ගෙනිච්චා. ගෙනිච්චාට මොකද ඔක්කොම පීඩ ගෙනිච්චේ නැහැ. වෛද්‍ය පීඩ ගෙනිච්චෙත් නැහැ. විද්‍යා පීඩ ගෙනිච්චෙත් නැහැ. විද්‍යා පීඩ ඇත්තෙම නෙමෙයි. වෛද්‍ය පීඩ ඇත්තෙම නෙමෙයි. ඉංජිනේරු පීඩ ඇත්තෙම නෙමෙයි. ශාස්ත්‍ර පීඩ ගෙනිච්චා. දන්ත වෛද්‍ය පීඩ ඇත්තේ තිබුණා. ඇයිද මන් දන්නේ දන්ත වෛද්‍ය පීඩ ගෙනිච්චා. කොහොම හරි මේ තිබුණා. ඊට පස්සේ 1961 අවුරුද්දේ විශ්වවිද්‍යාලය තීරණය කරා පෙරදෙනියේ වෛද්‍ය පීඨයකුත් ආරම්භ කරන්න, විද්‍යා පීඨයකුත් ආරම්භ කරන්න සහ ඉංජිනේරු පීඨයත් එහාට ගෙනියන්න. ඉංජිනේරු පීඨය එහාට ගෙනියන්න, වෛද්‍ය පීඨයක් ඉහි ඇති කරන්න, විද්‍යා පීඨයක් ඉහි ඇති කරන්න. දැන් ඒක වෙනසක් තියෙනවා. වෙනස මොකද්ද? වෛද්‍ය පීඨය එහාට ගෙනිච්චට මෙහෙත් වෛද්‍ය පීඨයක් තිබුණා කොළඹත්. විද්‍යාපීඨ පෙරදිනට ගියාට ගෙනිච්චට විද්‍යාපීඨයක් පෙරදිනේ තිබුණා. ඉංජිනේරු පීඨය ගෙනියන්නේ වෙනම පීඨයක් ඇටින් නෙමෙයි, සම්පූර්ණයෙන්ම ගෙනියනවා. බලන්න මේ වෘත්තීය ප්‍රශ්නනේ ඔය තියෙන්නේ. වැදගත්කමේ ප්‍රශ්න කොයි විදියටද මෙයා මිනිසුන්ට සැලකන්නේ? වෛද්‍ය පීඨයට සැලකුවා. මෙතන ඉන්න ඉඩ දුන්නා. හොඳ ඉන්න ඉඩ දුන්නා. ආයි ඒකේ දෙකක් නැහැ. විද්‍යාපීඨයත් අර විද්‍යාඥයෝතිදී නිකන් අරින් පස්සෙන් යන්නේ උන්නේ. හරි එවකරේ උපාධියක් ලබාගෙන ඉන්න මහවිද්‍යාඥයෝ කියලා කෑ ගහගෙන ඉන්නවා. ඒකටත් ඉන්න ඉඩ දුන්නා කොළඹ. දැන් වෛද්‍ය පීඨයක් ආරම්භ කරාම පෙරදෙනියේ ප්‍රශ්නයක් මතුවුණා. වෛද්‍ය පීඨය කොහොමද පිළිගන්නේ? මේකේ උපාධිය පිළිගන්නේ මොකද? ඒ කාලේ උපාධිය පිළිගත්තේ එංගලන්තේ. එංගලන්තේ මොකද අපි ආයේ එංගලන්තේ යනවානේ. එතකොට එංගලන්තේ පිළිගන්න. එංගලන්තෙන් ආවා මිනිස්සු. වෛද්‍යවරයි කොමාරි මේක බල්ලා. යම් යම් නිර්දේශ ඉදිරිපත් කරා.
ඒ දවස නිකන් ටකරම් අඩු වගේ තමයි පෙරදිනේ වෛද්‍යවරිය තිබුණේ. කොහොමාරි ඒවා නිකන් උසස් කරන්න ඕන කියලා නිර්දේශ කළා ගියා. වැඩි දෙයක් කෙරුවේ නැහැ. මේ ඊට පස්සේ දැන් ඕක ඒ විදිහට තිබුණා. කියන්නේ වෛද්‍ය පීඨ දෙකක් තිබුණා. පෙරදිනේ තිබුණා කොළඹ තිබුණා. දෙකම එංගලන්තයේ මිනිස්සු පිළිගත්තා. ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක ලංකා විශ්වවිද්‍යාලයනේ. එක විශ්වවිද්‍යාලය මණ්ඩප දෙකක් පීඨ දෙකක් නමුත් ලංකා විශ්වවිද්‍යාලය එකමයි. ඒ නිසා එංගලන්තයේ මිනිස්සුන්ටත් ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. විශාල ප්‍රශ්නයක් වුණේ නැහැ. එක විශ්වවිද්‍යාලයෙන් ලැබෙන උපාසාතික දෙන්නේ ලංකා විශ්වවිද්‍යාලයෙන් පෙරදිනේින්වත් කොළඹින්වත් නෙවෙයි. නෑ මටත් තියෙන ලංකා විශ්වවිද්‍යාලයේ උපාසාතිකයක්. හැබැයි අද ලංකා විශ්වවිද්‍යාලයක් කියලා එකක් නෑ. හොඳ දැන් බලන්න. අපිට උපාධි සාතිකයේ තියෙන විශ්වවිද්‍යාලය අද නෑ. කොහෙද කියලා හොයාගන්න බෑ. දැන් ඒක එහෙම තියෙද්දි 1977 72 මේ ප්‍රශ්නේ ඇති වුණානේ. මේ ප්‍රශ්නේ ඇති වෙනකොට මේ 78 මේ ප්‍රශ්නේ ඇති වුණා. එතකොට දැන් විශ්වවිද්‍යාල වෙන් කෙරුවානේ. දැන් ලංකා විශ්වවිද්‍යාලේ මණ්ඩප හැටියට දෙන කොටත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ප්‍රශ්නයක් ආව කොයි විලාහකාරී මට මතක නැහැ කොහොමද ආවේ කියලා. නමුත් නෑ ඊට ඉස්සෙල්ලා කොහේ හරි තැනක ප්‍රශ්නයක් ආවා. මේ විශ්වවිද්‍යාල ලංකා විශ්වවිද්‍යාලය කොහමරි විශ්වවිද්‍යාල දෙකකට නම් කිරීමේදී ප්‍රශ්නයක් ආවා කොයි එකද ලංකා විශ්වවිද්‍යාලය. බුදුම ප්‍රශ්නනේ අපිට තියෙන්නේ. මේ රටේ ඉන්න උගත්තු කියන මිනිස්සු තේරෙනවද? මේගොල්ලන්ට මහා හීනමානයක් තියෙනවානේ. හීනමානේ නිසා ලංකා විශ්වවිද්‍යාලය බවට පත් කළ යුත්තේ මොකද්ද? පේරාදෙණියකද කොළඹද? මේක ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක්. ළමයිට ගාගන්න ඉඩ දුන්නා නම් මම ගහගන්නවා. පාරේ ගහගන්නවා. ආනන්ද නාලන්ද පොල්ලෝ ගහගන්නවා වගේ මම ජාගන්න දුන්නා. ඒ දවස්වල පීඨවල ශිෂ්‍යෝ. පේරාදෙණියද කොළඹද මේක ලංකා විශ්වවිද්‍යාලය. කොහොමරි පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලය බවට පත් වුණා. මේ කියන අර 78 ඉස්සර 58 ඉස්සර කොළඹ විශ්වවිද්‍යාලයේ මේක කොළඹ විශ්වවිද්‍යාලය බවට පත් වුණා. ඒකවන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කවුරක්වත් කෑ ගැව්වේ නැහැ. ඔයගොල්ලෝ කාටවත් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හොඳ වෛද්‍ය පීඨයේ කෑ ගැහුවා. බලන්න මේ වෛද්‍ය පීඨයේ ඉදා ඉඳලම මහ ප්‍රශ්නයක් මේ රටට. තේරෙනවද? ඉදා ඉඳලම ප්‍රශ්නයක්. අපේ කාලේ අපේ ශිෂ්‍ය වෙලා ඉන්න කාලේ මගේ මිත්‍ර වෛද්‍ය පීඨයේ මගේ මිත්‍රයෝ ඇවිල්ලා කියනවා මේක හරි ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ? කොළඹ විශ්වවිද්‍යාලයේ කරුවොත් එහෙම එංගලන්තේ අපි පිළිගන්න ගන්න නැද දැන්? ඔකේ ප්‍රශ්නේ. මොකද එංගලන්තේ පිළිගන්නේ ලංකා විශ්වවිද්‍යාලය. ලංකා විශ්වවිද්‍යාලය පිළිගන්න නිසා දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්න ප්‍රශ්නේ. කොළඹ විශ්වවිද්‍යාලය පිළිගන්නේ කන්ද? අන්තිමට ඔකට විසඳුමක් හැටියට ඉදිරිපත් වුනේ මොකද්ද? මේ කුහකකම, කුපාඩිකම, තකතිරුකම, මෝඩකම මේ ඔක්කොම එක තීරණය කරලා මේක යුනිවර්සිටි ඔෆ් කලම්බෝ ශ්‍රී ලංකා කියලා ලියන්න. මේක කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලය. අයියෝ මේ කොළඹ විශ්වවිද්‍යාලය වෙන රටක තියෙන බලන්න. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා කියලා යුනිවර්සිටි කලම්බෝ ශ්‍රී ලංකා කියලා මේක නම් කරා. ඊට පස්සේ ඉතින් දැන් ගොම සෑහීම කරපත් වුණා. අපි දැන් එංගලන්තෙත් මේක අපිව ඒකලම් පිළිගනීවි. ওই විදිහට ඉඳලා තමයි 1978 වනතේ මේක කොළඹ විශ්වවිද්‍යාලයේ බවට පත් වුණා. අරක පෙර අදිනේ. එතකොට දැන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයක් නැහැ. දැන් එංගලන්තයේ ප්‍රශ්නේ ටිකක් විසඳලා ඉවරයි ඒ කාලේ වෙනකොට. මොකද එංගලන්තෙට කොහොමද ගියාම එංගලන්තේ නීතියක් දැම ඔක මොන රටෙන් ආවත් ඉස්සර පිළිගන්නවා කියලා කියන්නේ මෙහෙන් ගිහිල්ලා එහේ වෛද්‍යවරුන් හැටියට වැඩ කරන්න පුළුවන්. නමුත් එංගලන්තෙත් පස්සේ කාලේ නීතියක් දැම ඔය රටෙන් ආවත් අපේ නීති අපේ විභාගයක් තියෙනවා. ඒ විභාගෙට පෙනී හිටින්න ඕන. ඒ විභාගෙට පෙනී හිටින්න ඕන කියලා දැම්මට පස්සේ මේක කොළඹද තූතුකුඩියද අරකද මේකද කියලා එංගලන්තෙට වැඩක් උන්නේ නැහැ. උඹලා ඇවිල්ලා මේ විශ්වවිද්‍යාලයේ මේ අපේ විභාගයට පෙනී හිටපන්. එච්චරයි. ඉතින් ඊට පස්සේ මේ ප්‍රශ්නේ ඇති වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේද අරකද මේකද? මම මේ කියන්නේ කුහකකම. මේ පිළිගැනීම කියන එකනේ. පිළිගැනීම වෙන මොනවා කරන්නද? පිළිගැනීම කියලා වචනයක් දාගෙන වැදගත්කම මේව උඩ තමයි මේ දුවන්නේ. දැන් ඊට පස්සේ ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇති වුණා. දැන් ඔක ඔය විදිහට දිගටම ගෙනිච්චා. දැන් පිළිගැනීමක් තිබුණේ නැහැ.
එංගලන්තයට ප්‍රශ්න නැහැ, උන් විභාගයට යන්න ඕනේ. දැන් අපේ මෙඩිකල් කවුන්සිල් එකක් තියෙනවා මෙහෙ, විදේශ සභාව තියෙනවා. දැන් උඹ හොඳට යනවා දැන්. මොන විශ්වවිද්‍යාලයෙන් ගියත් ඊට පස්සේ ඉතින් තවත් වෛද්‍ය පීඨ ඇති වුණානේ. ජයවර්ධනපුරද, කැලණියේද, රජරටද, නැගෙනහිරද, යාපනයේද හැමතැනම දැන් වෛද්‍ය පීඨ අටක්ද වගේ තියෙනවා. මේ වෛද්‍ය පීඨ අටේ අය වුණත් මෙතන ලියාපදිංචි වෙන්න ඕන. දැන් ඒක හරි, ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ප්‍රශ්නේ එන්නේ මොකද්ද? මේ පීඨවලට අමතරව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය වුණා. සංශෝධනය කළා මේ උපාධි ලබා දෙන ආයතන කියලා ජාතියක් පිහිටෙවුවා. පීඨවන්නට පනතෙන් ඉඩ දුන්නා. උපාධි ප්‍රදානය කරන ආයතන. ඒකේ නම මොකක්ද කියන එකම මේ වැදගත් සංකල්පයකයි. උපාධි ප්‍රදානය කිරීම සඳහා ආයතන. ඒ ආයතන පිහිටවන්න විශ්වවිද්‍යාල පනතෙන් ඉඩකට ලැබුණා. මේ සංශෝධනයේ අනුව. මේ සංශෝධනයේ අනුව 25A කියන වගන්තිය, කියන්නේ 25 කියන්නේ අලුතෙන් ඇති කරපු වගන්තියක්. මේ 25A වගන්තිය අනුව උසස් අධ්‍යාපන ඇමතිවරයාට බලය තියෙනවා යම්කිසි ආයතනයක් උපාධි ලබා දෙන ආයතනයක් හැටියට, උපාධි ප්‍රදානය කරන ආයතනයක් හැටියට පිළිගැනීමට. වෙන කාටවත් බලය නැහැ මේ රටේ. 25A යටතේ විශ්වවිද්‍යාල පනතේ 25A යටතේ නැත්නම් 1900 හරියට ගිනවන නීති අනුව ගිනවන 1978 අංක 16 දරන පනත සංශෝධිත පනත යටතේ 25A වගන්ති යටතේ මේ රටේ උපාධි ලබා දෙන ආයතන හැටියට පිළිගැනීමේ එකම බලය තියෙන්නේ උසස් අධ්‍යාපනය. එවකට ඉන්න උසස් අධ්‍යාපනය ඇමතිට, ඊට කලින් හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරුන්ට කරන්න බෑ මේක. මේ වෙලාවේ එවකට සිටින උසස් අධ්‍යාපන ඇමතිට. හැබැයි ඔය 25A වගන්තියට පොඩි කොන්දේසියක් තියෙනවා. අංක 70 යටතේ විශ්වවිද්‍යාල පනතේම අංක 70 යටතේ මේකේ අනුග්‍යස්ථා කීපයක් තියෙනවා. ඒ යටතේ අධ්‍යාපන උසස් අධ්‍යාපන ඇමතිවරයා මේ පිළිගැනීම ලබා දෙන්න ඕන යම් කිසි කොන්දේසි කීපයකට යටත්. මේ කොන්දේසි වල තියෙනවා යම් යම් මේ කමිටු වල නිර්දේශ ලබා ගන්න ඕන. කමිටු වල නිර්දේශ ලබාගෙන තමයි මේවා කරන්න පුළුවන්. දැන් ඔය මාළඹේ ආයතනය උපාධි ලබා දීමේ ආයතනයක් හැටියට පිළිගනුනේ SPD සානායක මහත්තයා. ඒ මහත්මයා ඔකත් නිකම්ම කරන්න බෑනේ. 25 යට තියාර බලයේ තියෙන්නේ 70 අනුව යම් යම් කමිටු වල නිර්දේශ ලබා ගැනීමෙන් පසුව පමණයි. නිර්දේශ ලබා ගැනීම අනිවාර්යයි. එන්න මේ SPD සානායකට ඕනෙ කරන විදිහට ආහහා අර කවුද කියලා තිබුණා. ඕනම පෙට්ටි කඩයක් විශ්වවිද්‍යාල ප්‍රදානය කිරීමේ ආයතනයකට කැසට් කරන්න පුළුවන්. කවුද දොස්තර කෙනෙක් කියලා තිබුණා. හොඳ දොස්තරරුන් නීතියත් පොඩ්ඩක් හරි දැනගෙන ඉන්න එපා. එහෙම කියලා ඕනම පෙට්ටි කඩයක් එහෙම බෑ. ඕනම පෙට්ටි කඩයක් යම් කමිටු වලින් නිර්දේශ ලබා ගන්න. මේ කමිටු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ කමිටු බොහෝ වෙලාවට. එතකොට SPD සානායක මේ නිර්දේශ ලබාගත් කමිටු වල වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් හිටියා. එවකට තිබුණ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් හිටියා. කාලෝ ෆොන්සේකාත් හිටියා. කාලෝ ෆොන්සේකා ඒ දවස්වල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනේ සමාජිකයෙක්. නේද? මේ සමාජයේ කැටේ එයත් හිටියා මේ කමිටු වල. හැම කමිටුවෙම හිටියා කියලා මම කියන්නේ නෝ. කමිටු වල හිටියා. එයත් නිර්දේශ කෙරුවා. එයාගේ නිර්දේශය තිබුණා නැතුව නෙමෙයි. මේ නිර්දේශය ඇතුව තමයි SPD සානායක අර 70 යටතේ ලබාගත් නිර්දේශ 90 25 යටතේ මේක ගැසට් කෙරුවා. එතන පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා මම නැහැ කියන්නේ. 2011 දී මේ ගැසට් නිවැදනේ ඉස්සෙල්ලාම ඇති කෙරුවේ. 2011 ඒ වෙලාවේ ඕක ඇති කෙරුවේ ඔය මාළඹේ වෛද්‍ය විද්‍යාලය පටන් ගත්තේ රුසියාවේ විශ්වවිද්‍යාලයක උපාධි ලබා දෙන ආයතනයක් හැටියට. එහෙමයි ඇති වුණේ. එහෙම තමයි ඉස්සෙල්ලාම මම හිතන්නේ ඔය දැන් මේ
පලවෙනි කණ්ඩායම ව්‍යාපදිංචි වුනෙත් ඒ රුසියාවේ විශ්වවිද්‍යාලයේ උපාධි ලබා ගැනීම සඳහා. දැන් ඒක එහෙම තියෙද්දී වෛද්‍ය සභාව කිව්වා එහෙම කරන්න බෑ. වෛද්‍ය සභාවට මන් දන්නේ මොකද්ද? වෛද්‍ය සභාවක එහෙම කරන්න බෑ. මේක මේ විදියට ඒකට ඉඩ දෙන්න ඕනේ නැහැ කියලා මට නම් හිතෙන්නේ. වෛද්‍ය සභාවට මොකක්ද තියෙන අයිතිව කරන්න. හරි. නමුත් වෛද්‍ය සභාවනේ අන්තිමට අර ලියාපදිංචිය කරන්නේ. වෛද්‍යවරුන්ට ලියාපදිංචි කරන්නේ ඒක නිසා ඒ පොඩි තිබුණා ඒගොල්ලන්ට එතන පොඩි බලපෑමක්. ඒක කරන්න දෙන්න බෑ කියලා වෛද්‍ය මාළඹේට කිව්වා. මාළඹේ සයිටම් එක දැන් සයිටම් කියලා කියන එක. ඒ ගාවන්න ඒගොල්ලන් මොකද කිව්වේ? හරි එහෙමනම් අපි අපේම උපාධියක් දෙන්න. කවුද කවුද මේවා කිව්වේ? ඒක මම අහන්නේ. මේ මේ ඉතිහාසය දන්නේ නැනේ. කවුද කිව්වේ? වෛද්‍ය සභාව කිව්වේ. රුසියාවේ විශ්වවිද්‍යාලයක උපාධි දෙන ආයතනයක් හැටියට මේ මූදෙන් එපිට තියෙන ආයතනයක් ඇති කරන්න බෑ. මූදෙන් එපිට කියන්නේ රුසියාවේ මූදෙන්නේ. මූදෙන් එපිට තියෙන ආයතනයක් ඇති කරන්න බෑ. ඉතින් ඒ ආරියනම් මගලන් එන අපි උපාධිය දෙන්න. දැන් මොකද කියන්නේ? දැන් කවුද මේකට වැඩිකාරයා? එහෙමනම් වෛද්‍ය සභාව. දැන් ඒ අනුව 2013 SP සනක තවත් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුවා. ඒ ගැසට් නිවේදනය නිකුත් කරා 2013 මට දවසේ මතක නැහැ මම. අවුරුද්ද විතරයි මට මතක 2013 නිවේදනයක් නිකුත් කෙරුවා. ඒ අනුව මේ වෛද්‍ය විද්‍යාලයේ කියන්නේ සයිට් අප් මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ඒක උපාධි ලබා දෙන ආයතනයක් කියලා පිළිගත්තා. පිළිගත්ත විතර නෙවෙයි එයා ඒකෙන් පිළිගත්තා 2009 දී හරි කීයේ හරි ඇතුළු වුණා නම් යම්ගේ ශිෂ්‍යු ටිකක් රුසියාවේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යු හැටියට ඒගොල්ලන්ටත් මේ උපාධිය ලබා දෙන්න පුළුවන් කියලා. ඒ කිසිම අවුලක් නැහැ නීතියේ. ඒ නීතිය ඉදා පැහැදිලිව ගැසට් නිවේදනේ ඒවා ඒ විදිහටම තියෙනවා. කාටකත් ඕක කොහොම නෙවෙයි කියලා කියන්න බෑ. ඒ දොස්තර ගුරුව බලන්න එපේ. නිකන් මේ බොරුවට සමහරවිට මාධ්‍ය ප්‍රකාශ කරන කොලයක් කිව්සල මෙන්න මේකේ තියෙනවනේ කියවන්න වගන්තිය මොකද්ද කියලා. මෙන්න මේ වගන්තිය මෙහෙමයි කියලා. නිකන් මේ අවිල පෙන්නුවට කොලයක් අරගෙන මේකේ මෙහෙම තමයි තියෙන්නේ කියලා. එහෙම හරියන්නේ නැහැ වගන්තිය කියවන්න. මේ ඔක්කොම දින වකවානු සහිතව ගැසට් වෙලා තියෙන. මේවා පිළිගත්ත අර අභියාචනාධිකරණ තීන්දුවේ. මේ ඔක්කොම පිළි අරගෙන තියෙනවා දෙන්නා. එතකොට ඒවා හරි නිත්‍යානුකූලයි කියලා පිළිගගෙන තියෙනවා. දැන් මේ වෛද්‍ය සභාවටවත් දොස්තරවරුන්ට කෑ ගහන්න බැහැ. මේ නිත්‍යානුකූල නැහැ කියලා. මේක නිත්‍යානුකූලව පිළිගත්තා. 2013 තමයි ගැසට් නිවේදනේ නිකුත් කරේ. ඊය අනුව දැන් මේක මෙහෙම වෙලා තියෙනවා. දැන් මේ අතරේ තවත් වැඩක් සිද්ධ වුණා. මොකද්ද? 2012 අවුරුද්දේ ජනවාරි මාසයේ දෙවනිදා සිට බලපලත්න කරා. මට මේක දිනේ හෙව්වා. දිනේ හෙව්වේ වෙන කෙරුණේ හරියටම දැනගන්න ඕන නිසා. 2012 ජනවාරි මාස දෙවනිදාට සිට බලපවත්වන පරිදි කාලෝ ෆොන්සේකාව වෛද්‍ය සභාවේ සභාපති බවට පත් කෙරුවා. එවකට සිටි සෞඛ්‍ය ඇමති කවුද කියලා ඉතින් මන් දන්නේ නෑ. ඔයා ගන්නකො කවුද එවකට සිටි සෞඛ්‍ය ඇමති කියලා? එස්.පී. දිසානායක නෙවෙයි. එස්.පී. දිසානායකට සෞඛ්‍ය ඇමති වෙන්න බෑනේ. කොහොම හරි සෞඛ්‍ය ඇමති විසින් ඒක පත් කෙරෙමු. සෞඛ්‍ය ඇමතිට තියෙන බලතල අනුව වෛද්‍ය සභාවේ සභාපති පත් කරන්නේ සෞඛ්‍ය ඇමති. හරි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ කටයුතු කරන ඇමතිවරයා සෞඛ්‍ය ඇමති කියලා නෙමෙයි. ඊයනු පත් කිරුවා 2012. දැන් එයා පත් කරුවේ. එයා පත් වුණා. එයා පත් වීමත් ලබා ගත්තා. ඒක ඇස්සේ තව කතන්දර තියෙනවා. මම ඒ කතන්දර කියන්නේ නැහැ. මොකද ඒ සඳහා සාක්ෂි දෙන කවුරක්වත් ඉදිරිපත් වෙන්නේ නැති නිසා. ඇයි කාලෝ ෆොන්සේකාව මේ වෙලේට පත් කෙරුවේ? ඌන්නම් ඊන්සරේ පෞද්ගලිකව අහගන්න පුළුවන් මේ ඇමතිවරුන්ගෙන්. ඇයි පත් කෙරුවේ කියලා. ඇයි කාලෝ ෆොන්සේකාව බාර ගත්තේ? මේකත් අහගන්න පුළුවන්. දැන් කාලෝ ෆොන්සේකා හිටපු කමිටි වලින් නිර්දේශ වලින් පස්සේ තමයි SP දිසානායක මේ උසස් අධ්‍යාපන ඇමති හැටියට මෙය මාළඹේ ආයතනයේ උනත සයිටම ආයතනය කියලා කියන ආයතනයේ උපාධි ලබා දෙන ආයතනයක් හැට ගැසට් නිවේදනයක් නිකුත් කෙරුවේ.
මෙයා පත් කෙරුවා. දැන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔහොම යනවා. ගිහිලා දැන් ඔය මාළඹේ සයිටම් එකේ ළමයි දැන් උපාධි ගත්තනේ පෞගේ දවස්වල. දැන් උපාධි ගත්තට පස්සේ නේ මේක ඉල්ලුම් කරන්නේ වෛද්‍ය සභාවට. වෛද්‍ය සභාවට ඉල්ලුම් කරන්න ඕනේ. දැන් අපි වෛද්‍යවරුන් හැටියට පුහුණුවක් ලබා ගැනීම සඳහා සේවා වාසික පත්වීම් ලබා දීමට. ඒක වෛද්‍යවරුන් හැටියට ලියාපදි ජීවයක් නෙමෙයි. යාවකාලීන නැත්නම් ප්‍රොවිෂනල් රෙජිස්ට්‍රේෂන් කියන එක. යාවකාලීන ලියාපදිංචියක් ලබා දෙන්න කියලා. මේ යනුවේ මලන් කවුද කෙනෙක් ඉල්ලුම් කරුවා. ඒ වෙලාවේදී වෛද්‍ය සභාව තීරණයක් අරගෙන තිබුණා මේ ළමයින්ම ලියාපදිංචි කරන්න නැහැ කියලා. වෛද්‍ය සභාවට එහෙම නී බලයක් නැහැ. ඔය වෛද්‍ය සභාව කාලවංශිකාගේ සභාපතිතුමින් තියෙන වෛද්‍ය සභාව තීරණයක් අරගෙන තිබුණා මේ ළමයින්ට මේ උපාධාරීන්ට සයිටම් උපාධාරීන්ට ලියාපදිංචිය දෙන්න නැහැ කියලා. ඒකට තමයි එයා නඩු දැම්මේ. මේ ශිෂ්‍යාවක් නඩු දැම්මේ ඒකට විරුද්ධව. අර තීන්දුවක් අරගෙන තිබුණ වෛද්‍ය සභාව. දැන් වෛද්‍ය සභාවේ නීතිය මොකද්ද? වෛද්‍ය සභාවට තියෙන බලය මොකද්ද? ඒක අපි පොඩ්ඩක් බලමු. මේ කාටවත් අර නීතියෙන් දෙන බලය ඉක්මවලා යන්න බෑනේ. නීතියෙන් ඉක්මවලා යන බලය කිසිම මිනිහෙකුට කිසිම එක්කෙනෙකු වෙනින් යොදන්න බෑ. තමන් වෙනුවෙන් යොදන්න බෑනේ. මට සීදීවි රසා ගන්න පුළුවන්ද? බෞද්ධයෙක් හැටියට ඒක වැරදි. ඒක පැත්තකින් තියන්නකෝ. නමුත් සියදිවි නසා ගැනීම මේ පවත්නා නීතියට දෙවරද්දක්. වෙනුනන්ද? බෞද්ධයෙක් කතන්දරේ පැත්තකින් තිබ්බත් මට අවශ්‍ය නම් මට සියදිවි නසා ගන්න බෑ. ඒක ප්‍රශ්නයක්. මේ වෛද්‍යවරුන්ටත් ඒක ප්‍රශ්නයක්. සමහර ලෙඩුන්ට බෙහෙත් දෙනවද නැද්ද? මේ මැරෙන්න ඉන්න අයට බෙහෙත් දෙනවද නැද්ද? මරණය සඳහා යාට තීරණයක් ගන්න පුළුවන්ද බැරිද? ඔය ප්‍රශ්න නීතියේ තියෙන ප්‍රශ්න. නීතිය සකස් කරගන්න එපේ. නම් නීති අනුව මට සියදි විනාසා ගන්න බෑ. බෞද්ධික වැඩියට මම සියදි විනාසා ගන්නෙත් නෑ. ඒක වෙනම වැඩක්. අනිත් එක මේ කාලකණ්ණිත් එක සටන් කරන තටියක් අල ඉන්නත් එපේ කොහොමද? සියදි විනාසා ගන්න මට කිසිම අවශ්‍යතාවයක්වත් බලාපොරොත්තුවක්වත් නෑ. මේ කෙසේ වෙතත් අපිට වැඩ කරන්න පුළුවන් යම්කිසි නීති රාමුවකනේ. වෛද්‍ය සභාවටත් එහෙමයි. වෛද්‍ය සභාවට ඒ පිළිගැනීම ලබා දෙන්න පුළුවන් වෛද්‍ය ආඥාපනතේ අංක 29 වගන්ති යටතේ. ඒක ගිහිල්ලා කියවන්නකෝ දොස්තරලා කොහොම එකවෙල 29 වෙනි වගන්තිය. 29 වෙනි වගන්ති යටතේ තමයි ලියාපදිංචි කරන්න පුළුවන්. හැබැයි ඒක තව කොන්දේසි තියෙනවා. 30-32 වගන්ති මේවා 90 තමයි ලියාපදිංචිය ලබා දෙන්න පුළුවන්. වෛද්‍ය සභාවට කිසිම බලයක් නැහැ. කිසිම ආයතනයක් උපාධි ලබා දෙන ආයතනයක් බවට පත් කිරීමටවත් උපාධි ලබා දෙන ආයතනයක් අහෝසි කිරීමටවත් ඒක ලියාපදිංචි අහෝසි කිරීමටවත් මේ වෛද්‍ය සභාවට කිසිම බලයක් නැහැ. තමන්ට තියෙන බලය අනුව වැඩ කරන්න. ඒ බලයක් නැහැ. අනිත් එක උසස් අධ්‍යාපන ඇමතිට පමණයි බලය තියෙන්නේ යම්කිසි ආයතනයක් උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් බවට පත් කරන්න. දැන් ඉංජිනේරු උපාධියක් ලෙස ආයතනයක් හැටියට පැඩි ගැනීමේ අයිතිය දෙන්නේ මේකත් ගැසට් කරන්න පුළුවන් උසස් අධ්‍යාපන ඇමතිට මිසක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇමතිටවත් වාරිමාර්ග අමාත්‍යාංශය ඇමතිටවත් මහාමාර්ග අමාත්‍යාංශය ඇමතිට දැන් නම් ඉතින් මහාමාර්ගය උසස් අධ්‍යාපන දෙකම එකයිනේ. ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කොයි හිටියද ඒ අමාත්‍යාංශයටවත් වෙනත් කවුරක්වත් ඇමතිවරයෙකුට නෙමෙයි උසස් අධ්‍යාපන ඇමතිට පමණයි. ඉතින් වෛද්‍ය සභාවට මේ ගැන කිසිම තීරණයක් ගන්න බෑ. කිසිම තීරණයක් ගන්න බෑ. ලියාපදිංචි කරන්නත් බෑ උපාධි ලබා දෙන ආයතනයක් හැටියට. තියෙන ලියාපදිංචියක් අහෝසි කරන්නත් බෑ. දැන් 29 වගන්ති යටතේ එහෙමයි 32 වගන්ති යටතේ මම කියවලා බලන්නකෝ. මට ඉතින් වෙලා තිබුණාට අනිත් මිනිස්සුන්ට වෙලා නැහැ. ඒකත් මම දන්නවා. මම කියවන ඔය ආඥාපනතුයි විශ්වවිද්‍යාල පනතයි අභ්‍යාචනාධිකරණයේ තීන්දුවයි ඔක්කොම කියවන වෙලාවක් නැතිවත් මන් දන්නවා. වෙලාවක් නැත්නම් මේ කෑ ගහන්න නැතුව ඉන්න ඕනේ තේරුණාද? මේ නොදන්න දේවල් වලට කතා කරන්න ඕනේ නැහැනේ. කෑ ගහන්න නැතුව ඉන්න. දැන් මේ පනත යටතේ මේ ආඥා පනත යටතේ වෛද්‍ය සභාව යම් කිසි තීරණයක් ගන්න පුළුවන්
සෞඛ්‍ය ඇමතිවරයාගේ නිර්දේශ මත. යාගේ නිර්දේශ යාගේ අධීක්ෂණ යටතේ තමයි ගන්න පුළුවන්. වෛද්‍ය සභාවට තනි තීරණ ගන්න බෑ. මේකයි වැදගත්. වෛද්‍ය සභාවට තනි තීරණ ගන්න බෑ. අධීක්ෂණ යටතේ සෞඛ්‍ය ඇමතිවරයාගේ අධීක්ෂණ යටතේ තමයි පුළුවන්. හැබැයි සෞඛ්‍ය ඇමතිවරයාට බෑ කිසිම ආයතනයකට උපාධියක් ලබා දීමට අයිතියක් තියෙනවා කියලා කියන්නේ. ඒකත් පදක දෙන්න. දැන් අර මෛත්‍රීපාල සිරිසේන කොහෙද කියලා තිබුණාද? මෛත්‍රීපාල සිරිසේන කොහෙද කියලා තිබුණාද? එයා කවදාකවත් මේ ආයතනේ පිළිඅරගෙන නැහැ කියලා. ඒක ඇත්ත. එයා ඊ ආයතනේ පිළිගත්තේ නැති බවට ලිඛිතවත් මොකක් හරි දෙයක් ලියවිල්ලක් තියෙන ඉදිරිපත් කළා තියෙන. ඒක ඇත්ත. එයා ඕක ලියාපදිංචි කළා නැහැ. එයාට ලියාපදිංචි කරන්නත් බෑ. මේක නෙවෙදගත්තේ. ඉතින් මෛත්‍රීපාල කියන එක ඇත්ත. ඇත්ත වුණාට ඒක වැදගත්කමක් නැති ඇත්තක්. කිසි වැදගත්කමක් නැති ඇත්තක්. එයා ඒක ලියලත් නැහැ. ඒක හරි. එහෙම ලියාපදිංචිය දීලා නැහැ. හැබැයි ලියාපදිංචිය දෙන්නත් බෑ. ඒක දෙන්න පුළුවන් ඒ දවස් තුනන් SP දිසානායකට විතරයි. ඉතින් මේ මං යන මිනිස්සු කල්පනා කරන්නේ. වෛද්‍යවරු ආරගෙන ඇවිල්ලා කියනවා මෙන්න මෙන්න ඒ දවස්වල සෞඛ්‍ය ඇමතිවරයා කියලා තියෙනවා මේක ආයතන ලියාපදිංචිය ආයතන නෙවෙයි. එහෙම ලියාපදිංචිය මං දීලා නැහැ. දෙන්න බෑ. දෙන්න බැරි එක කොහොමද දෙන්නේ? වෛද්‍යවරු පොඩ්ඩක් කල්පනා කරන්න එපේ. මේ වෛද්‍යවරුන් ගාවට නම් බෙහෙත් ගන්න එන එක ටික ප්‍රශ්නයක්. මේවා කල්පනා කරන්නේ නැති වෛද්‍යවරුන් ගාවට නේ බෙහෙත් ගන්න යන්න වෙන්නේ අපිට. මේ එහෙම අයිතියක් නැහැ. ඉතින් වෛද්‍ය ආඥා බලනත හරියට කියවන්න ඕන. තේරුණාද? අලෆොන්ස් එකටවත් වෛද්‍ය සභාවට බෑ තීරණයක් ගන්නට මේ ශිෂ්‍යන්ට මේ ලියාපදිංචි වීමේ අයිතිය දෙන්න බෑ කියලා 29 වෙනි වගන්ති. මේ වගන්ති යටතේ යාවකාලීන සහ ස්ථිර ලියාපදිංචි කිරීමනේ. මේවැයිදී යාවකාලීන ලියාපදිංචි කිරීම දෙන්න වෙන්නේ. එක මේක කුන්දේසි කීපය තියෙන්නේ. එකක් මේ ළමයා හොඳ කල් ක්‍රියාවෙන් ඉන්න ඕන. උපාධ්‍යායයේ කල් ක්‍රියාවෙන් ඉන්න. එයාට උපාධියක් තියෙන්න ඕන. වෙන මොනවත් නැහැ. වෙන මොනවත් නැහැ. ඔය අනුකූලතා සහතිකයක් ගැන කියනවාද? වෛද්‍ය සභාවෙන් ඉදිරිපත් කරන අනුකූලතා සහතිකය. අනුකූලතා සහතිකය ලබා දෙන්නත් වෙන්නේ සෞඛ්‍ය ඇමතිවරයාගේ අධීක්ෂණ යටතේ. ඒකනේ මේ අනුකූලතා සහතිකය ලැබුණේ අරකයි මේකේ කියලා කෑ ගහනවා. අනුකූලතා සහතිකය ලබා දෙන්නත් වෙන්නේ මේ මම මේ නීතිය හරිද වැරදිද කියනවා නෙමෙයි. නීතියේ තියෙන්නේ මෙහෙමයි. මේ නීතිය අනුව ඒක ක්‍රියා කරන මංගේ මඩන කාටවත් සිය දින වසා ගන්න බෑ නීතිය අනුව. හැබැයි සිය දින විනාශය ගත්ත එකෙකුට දඬුවම් කරන්නත් බෑ. කොහොමද මේ නීතිය කොහොමද සිය දින විනාශය ගත්ත එකෙකුට දඬුවම් කරන්නේ? ඌ සිය දින විනාශයෙන් ඉවරයිනේ. කොහමරටයි ඉවරයි. නැවේ මේ නීතියේ පොඩි ප්‍රශ්න තියෙනවද? නම් සිය දින විනාශය ගන්න තැත් කරන එකෙකුට දඬුවම් කරන්න පුළුවන්. ඒක හරි. සිය දින විනාශය ගත්ත එකෙකුට දඬුවම් කරන්න බෑ. දැන් වෛද්‍ය සභාවත් සිය දින නසා ගන්නවා වගේ මට පේන්නේ. ඒකේ පැත්තකින් බැලුවොත් දැන් ඒක නිසා ඒකේ පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. මුන්ට කොහොමද දැන් දඬුවම් කරන්න විදියක් නැහැ නේ වෛද්‍ය සභාවට. ඒකකුත් තියෙනවා. නමුත් වෛද්‍ය සභාව මේට අයිතියක් නැති දේවල් කළා. අයිතියක් නැති දේවල් කළා. එතකොට මේ වෛද්‍ය ආඥා පනති මේකට වැදගත් වෙන 29 31 32 වගන්ති ඒවා බලන්න. ඒවා කියලා කියවලා බලන්න. වෛද්‍ය සභාව අරපු ලියුම එහෙම නැත්නම් මේ ලියාපදිංචි කිරීම ව්‍යාපදිංචි කරන්න බැහැ කියලා දීපු එක සම්පූර්ණයෙන් වැරදි. ඒක තමයි උසාවිය අභියාචනාධිකරණයේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරේ. වෛද්‍ය සභාව තමන්ට නීතියෙන් හිමි වෙලා තිබෙන දේවල් ඉක්මවා නෛතිකව තමන්ට ලැබිලා තියෙන බලය ඉක්මවා කටයුතු කරලා තියෙනවා කියලා. මෙච්චරයි. මේක පැහැදිලිව තියෙනවා. මේ නීතියක් එහෙම තියෙනවා. දැන් ඊළඟට අභියාචනාධිකරණ තීන්දුවේ තවත් වැදගත්කමක් තියෙනවා. මොකද්ද? මේ ශිෂ්‍යව දැන් මේක ලබා දීම සඳහා වෛද්‍ය සභාව ඇරියා. මේ වෛද්‍ය විශේෂඥ කීප දෙනෙක් සයිතම් විශ්වවිද්‍යාලය සයිතම් ආයතනය බලන්න. ඒ අය පිටුගානක වෛද්‍ය මේ වාර්තාවක් ඉදිරිපත් කළා. මේ වාර්තාවේ තියෙන දේවල් අනුව ඒවායි තියෙන්නේ යම් යම් දේවල් සඳහා මේ සායනික පහසුකම් ලබා දිය යුතුයි කියලා. යම් යම් දේවල් සඳහා හැම එකක්ම නෙමෙයි.
නමුත් ඔවුන් පිළිගන්නවා මේක ලබා දෙන අධ්‍යාපනය ඉතා විශිෂ්ටයි කියලා. විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දෙන කියන්නේ ගුරුවරු හොඳයි, මේ අනික පහසුකම් හොඳයි. මේකට ප්‍රශ්නේ තියෙන සායනික පහසුකම් මධිකම්. සායනික පහසුකම් මධිකම් ප්‍රශ්නේ තියෙන මොකද්ද? ඔය නෙවිල් ප්‍රනාන්දු මොකද්ද එකට නෙවිල් ප්‍රනාන්දු මේ වෛද්‍ය ඉස්පිරිතාල රෝහලට එච්චර ලෙඩ් වෙන්නේ නැහැ. ඕකනේ ප්‍රශ්නේ. ලෙඩ් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අර ළමයින්ට අප්‍රමාණවත් රෝගීන් සංඛ්‍යාවක් බලන්න බෑ. ඒක ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ඒක මේගොල්ලන් කිව්වා ඒක. ඒ වාර්තාව ගෙනල්ලා වෛද්‍ය සභාවට බාර දුන්නා. වෛද්‍ය සභාව ඊළඟට කරන්න ඕන මොකද්ද? තහනම් කරන එක නෙමෙයි. ඇමතිවරයාට අරින්න එක. සෞඛ්‍ය ඇමතිවරයාට අරින්න එක. දැන් සෞඛ්‍ය ඇමතිනේ. දැන් සෞඛ්‍ය ඇමති මේ අදාළ කාලේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න. රාජිත සේනාරත්න එකමයි කිසිම නැහැ. හොඳක් හොඳ. රාජිත සේනාරත්න මේ ගාක් ප්‍රශ්නවලදී මට විරුද්ධයි. මිනිහ හිතන මං ජාතිවාදී කියලා. එහෙම නෑ හිතන්නේ. ඇත්ත එක මම මේ වැඩිය කතා කරන්නෙත් නෑ හම්බුණත් නේද? නමුත් මෙයා කරන දේවල් හරි වැඩක් කරාම නීතියට එඟව වැඩක් කරාම ඒක එහෙම කියන්න ඕන. මේ මාගේ පෞද්ගලික කාරණයක් නෙමෙයි. දැන් යාට වඩා මං කාලෝට හිතුවත් ඇත්තටම කියනවා නේද? රාජිත්ට වඩා මං කාලෝට හිතුවත් මං ඊට වඩා හොඳට ඇසුරු කරලා තියෙනවා. කාලෝ කාලේ වැරදි රාජිත හරි ඒක වැඩේ. ඉතින් මම මොකද කරන්නේ? වෛද්‍ය සභාව මේ වார்த்தාව ඇරිය මේ රාජිතට. රාජිත ඒක සයිටම් විද්‍යාලයට යොමු කෙරුවා. සයිටම් විද්‍යාලෙන් ඒකට උත්තරයක් ලැබුණා. ඒ උත්තරේ බලලා රාජිත තීරණය කරනවා අයනම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි පිළිවෙල. රාජිත අර වார்த்தාවත් පිළිතුරත් දෙකම බලලා ඒක තීරණය කිරීමේ අයිති තියෙන්නේ සෞඛ්‍ය ඇමතිවරයාට. ඒකට වෛද්‍ය සභාවට කරන්න දෙයක් නැහැ. වෛද්‍ය සභාව කොච්චර කෑ ගැවුවත් උළුවෙන් හිටගෙන කෑ ගැවුවත් ඔයිට කරන්න දෙයක් නැහැ. ඒ සෞඛ්‍ය ඇමතිවරයාට යා තීරණයක් ගන්න. හරි මේක මේ සුසුකම් ප්‍රමාණවත්. අවිසාවේල රෝහලේ යම් යම් සායනික පහසුකම් දෙන තීරණය කෙරුවා. උසාවියේ නියෝගයක් කෙරුවා. ඒ මෙයාට සායනික පාසකම් ලබා දීමේ මෙහෙම ලොකු ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන් මෙහෙම රජ්‍ය ආයතනයක් නේ. රජයේ රෝහලවල මේ විදිහට ලබා දෙන්නේ. ඒකට කඩුවෙල ප්‍රාදේශීය සභාවේ ඔය මේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ පුහුණුවක් ලබා දෙන්න. මේව තීරණය වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව රාජ්‍යද තීරණය කළා තියෙනවා. හරි මේකට සායනික පාසකම් තියෙනවා. ඒක ප්‍රමාණවත්ද නැද්ද කියන එක තීරණය කරන්නේ කවුද? රාජ්‍යද? ඒකට අනිත් මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. මේ නීතිය ඒකයි. වෛද්‍ය ආඥාබනත අනුව නීතිය ඒකයි. එතනින් එහාට කරන්න දෙයක් නැහැ. ඉතින් අධිකරණය කියන්නේ දෙච්චරයි. මොකද කරන්නේ? ඉතින් ඒ කියන්නේ කෑගෙවට හරියන්නේ නැහැ නේ. මේ ගිරියන්දුන් බෙරියන්දුන්නට පෙළපාල ගියාට අපි ගහෝසි කරමු ඒවට වැඩක් නැහැ. ඒකකින් කිසි වැඩක් වෙන්නේ නැහැ අවසානයේදී. ඉතින් මේක දැන් මේ විදිහට තිබුණා. මේක හරි. දැන් ඉතින් අභියාචන අධිකරණයේ තීන්දුව අනුව වෛද්‍ය සභාව මේ ළමයින්ට අර යාවකාලීන ප්‍රොවිෂනල් රෙජිස්ට්‍රේෂන් කියන එක යාවකාලීන ලියාපදිංචිය දෙන්න ඕන. ඒක නොදී ඉන්නවා කියන්නේ එක්තරා විදිහකට උසාවියට අපහාස කිරීමක්. හැබැයි ඒකට විරුද්ධව ශ්‍රේෂ්ඨ අධිකරණ නඩු ගන්න පුළුවන්. ඒක මම දන්නේ නැහැ. මේ නඩුගත් මේක ප්‍රචාරය එන දවස් වෙනකොට එක්ක නඩු ගන්න තීරණය කළා. එහෙම නැත්නම් නැහැ. ඒක මම දන්නේ නැහැ මොනවෙයිද කියලා. හරි. මේකද මේ පටිගත කරන වෙලාවේ වෛද්‍ය සභාවය ගැන තීරණයක් අරගෙන නැහැ. ශ්‍රේෂ්ඨ අධිකරණය ගියයි කියමුකෝ. ඊට පස්සේ ඉතින් ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් තීන්දුව කරයිනේ. නමුත් දැන් තියෙන තත්ත්වය අනුව මේක මම කියන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න ඉස්සෙල්ලා කතාව මේකයි. මේකට විසඳුම මොකක්ද? මේක අහෝසි කරන්න බෑ. මේක අහෝසි කරන්න බෑ. අහෝසි කරන්න පදනමකුත් නෑ. දැන් මේ ප්‍රශ්නේ සංසන්දනය කරන්න බෑ. උතුරුකළම වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්නයක් සමග. උතුරුකළම වෛද්‍ය විද්‍යාලයේ මේ සටනේ මාත් හිටියානේ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිතියේ ලේකම් හැටියට මාත් උකට සහභාගී වුණා.
ඒක වෛද්‍ය ක්‍රියාකාරිකමටු කියලා ගත්තා. ඔය අන්තරේ නෙමෙයි ඒක සම්පූර්ණ බලයක තිබුණේ. වෙන අන්තරේ තීතිය නැහැ නේ නැතුව නෙවෙයි. නමුත් ඔය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ක්‍රියාකාරිකමටු කියලා ගත්තා තිබුණා. ඒ කමිටුවේ සභාපති වෙලා හිටියේ අරුණමනසිංහ. දැන් එයා විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉවිණට කියලා ගහන්න එපා. ඒ විශේෂඥ වෛද්‍යවරයෙක්. එයා වැඩ. එයා නයි මේක මෙහෙවපු එක්කෙනා. නම් ජනතා විමුක්තිවරණ යාට ඒ ගෞරවය ලබා දෙන්නේ කවදාවත්. ඒ ලබා දෙන්නේ නැත. මේ පක්ෂ දේශපාලන පක්ෂවල මිනිසු ගෞරවය ලබා දෙන්නේ තමන්ගේ දේශපාලන පක්ෂයේ මිනිහෙකුට විතරයි. ඒත් ඉන්නකම් විතරයි. පක්ෂෙන් ගියාට පස්සේ ගෞරවය ලබා දෙන්නේ කවදාවත්. ඒකට ඊට පස්සේ ඒකම ද්‍රෝහිය කරනවා. දැන් කොහොම හරි මේක මේ ඒ වෙලාවේ ඇති වෙච්ච ප්‍රශ්නය උතුරුකළම වෛද්‍ය විද්‍යාලයේ අය තීරණයක් අරගෙන තිබුණා. ඒ වගේම ක්‍රියා කරා රජයේ ආයතනවල රෝහල්වල වෛද්‍ය පාසකම් ලබා ගැනීමටත් සායනික පුහුණුව ලබා ගැනීමටත් ඒ විතරක් නෙමෙයි කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා දීමටත් මේක වුණම කතාවක් නේ. මේ කොහෙවත් ඉන්න ආයතනයක් කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා දෙන්න තීරණය. ඒක කොළඹ විශ්වවිද්‍යාලයට අනුමත කෙරුවා. මේකයි වැඩි හොඳ. ඔය ඒ කාලේ හිටපු සනාතන සභාව මේවා අනුමත කරලා තියෙනවානේ. හරි. ඉතින් මේ ජීඑල් පෙරේතු හිටියේ දවස්වල කොළඹ විශ්වවිද්‍යාලේ. මේ මොනවා කතා කරත් හොඳ. ඉවසල හිටියා. එතකොට ඒගොල්ලොත් මේවා අනුමත කරා. මට හරියට මතක නැහැ ඔව් නීති පීඨයේ පීඨාධිපති කියලා ඒ දවස්වල. කොහොම හරි මේවා අනුමත වෙලා ආවා. ඒවට විරුද්ධ අපි විරුද්ධ වුණා. ඉතින් මේ සටන් කරන නිකුත් දේවල් කරා. අවසානයේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඒ කාලෙත් ශිෂ්‍යෝ කෑගේ ඕක අවෝසි කරු. උතුරු වල වෛද්‍ය දෙල අවෝසි කරු. අවෝසි කියලා මොකද කරන්නේ? ඒ ශිෂ්‍යන්ට මොකද කරන්නේ? එහෙම නැත්නම් ඔය ජනසතු කරනු. ජනසතු කරනවා කියන්නේ මොකද්ද මේ? අර බස් ජනසතු කරනවා වගේ වැඩද මේක? මේ ජනසතු කරනවා කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැද්ද මේ මිනිස්සු? බස් ජනසතු කළා ඊටපස්සේ මේකට උපාධි ලබා දෙන්නේ කවුද? මේක විශ්වවිද්‍යාලයක්ද? උපාධි ලබා දෙන ආයතනද? මොකද්ද? නැ කිහෙම නැද්ද කියලාවත් කවුරක්වත් දන්නේ නැහැ. උතුරුකළ වෛද්‍ය දැන් මේක අවෝසි කරන්න අරකයි මේක කියලා කතාව. ඉතින් ඔය අතර මට හොඳට මතක සිද්ධියක් තියෙනවා නේද? 1989 අවුරුද්දේ නේද? මේ සටන් යනවා. ඉතින් අපිත් මේ සටනේ ඉන්නවා නොයෙකුත් දේවල් කරනවා. ප්‍රේමදාස ජනාධිපතිහැටේට නවසමට එන්න කිව්වා. මේ ප්‍රශ්නේට විසඳුම් මේ ප්‍රශ්නේ විතරන්නේ දසල මහා ප්‍රශ්න ගොඩක් තිබුණා. පෙරදෙනිය විභාගවලට පෙනී සිටීම, රුවන් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ප්‍රශ්න, මේ හැම එකම. දැන් මමනේ ආජාර සමි සම්මේලනේ නියෝජිත මට එන්න කිව්වා. නවසක්. මම ගියා. මේ මහා රැ සුචරිතයට ගියේ භීෂණ කාලේ. හොඳ. දැන් මම ප්‍රේමදාසට කිව්වා මම එන්නම්. දැන් අර නීතියක් තිබුණානේ ජනාධිපති හම් වෙන්න යනකොට ටයි දාන්න ඕන සපතු දාන්න ඕන. අංගමේ මම නම් සපත් දාන්නෙත් නෑ ටයි දාන්නෙත් නෑ. මේ විදියට එන්න පුළුවන් නම් මං එන්න නැත්නම් මං එන්නේ නැහැ. ඒ අනර අපි විශ්වවිද්‍යාලයේ මේ පාලක සභාවේ හිටියා කොණ්ඩ වේද මහන්තයාගේ මල්ලි. මේ ප්‍රනාන්දු යා මේ පණවිඩි අරගෙන ප්‍රේමදාස ගාවට ගියායි. මං කිව්වා මම ටයි දාගෙන ඉන්න බෑ කියලා. එංගන එළකව කමන්නේ නැහැ ටයි එක දාන්න නැතුව එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ජනාධිපතිතුමා. මම වෙන ලෑස්ති කියලා. ඒ රාත්‍රියේ මං ගෙදර ආවා. ඉතින් රෑ 10ට විතර අපි ඒතුමා ඒ කියන්නේ ප්‍රනාන්දු මහත්මයා එහාට ඇවිල්ලා මම ගියා සුචරිතියට. ඊළා මමයි ප්‍රේමදාස මහත්මයයි ඒ රන්දු මහත්තයයි විජේදාස ලේකම් අපි අතර දෙන මගේ මොකද්ද කරන්නට දැන් බලන්නේ ප්‍රේමදාසට මම හොඳටම විරුද්ධයි. ප්‍රේමදාස මට කරදර කරලා තියෙනවා ඊට පස්සෙත් කරදර කෙරුවා. නවත් මම මගෙන් අහනවා මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් සිරිසේන මගෙන් අහන්නේ නැහැ නේ කවදාවත් මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් සමහරවිට මයින්ද හිටියනම් අහන්න දෙවනා. සිරිසේන අහන්නේ එතකොට දැන්
මම කිව මේකයි කරන්නටුව. ඔය උතුරුකළම වෛද්‍ය විද්‍යාලයේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ බවට පත් කරන්න. මේ ජනසතු කරන කියන එක මෝඩ කතන්දරය. ඒව නෙමෙයි. හරි. ඒක වෛද්‍ය පීඨේ බවට පත් කරන කැලණිය විශ්වවිද්‍යාලය. ඒ ශිෂ්‍යයන්ට උපාධි ලබා දීමේදී ක්‍රමවේදයකට සකස් කරන්න මේ. එතෙක් ඊට පස්සේනේ උපාධි ලබා දෙන්න වෙන්නේ. අර එතෙක් හිටිය ශිෂ්‍යයන්ට උපාධි ලබා දීමේ ක්‍රමවේදයකට සකස් කරන එක පිළිගැනීමට නියදියකුත් දාගන්න සකස් කරගන්න. ඒකයි ඔය පෙරදින ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නේ. මේ බලන්න විභාගයට පෙනී සිටින්න බැහැ කි කීටිය මම ගේ ඔයගොල්ලෝ විභාගයට පෙනී සිටින්න අවසර දෙන්න. හරිද? මේකේ දුර රුණ විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න. නිවාසිකකාරය. මම ගේ නිවාසිකකාරය අධ්‍යාපන අමාත්‍යංශයට දින එක පවරා ගන්න උසස් අධ්‍යාපන අමාත්‍යංශයට. මමයි කියන්නේ. ඉතින් ඒ වෙලෙම හමීට කතා කරනවා කතා කරලා මේ ඔක්කොම ඒ වෙලෙම තීරණය කරා. හරි? ඒ බීම කමිටු දැම්මෙත් නෑ. අරය හම්බුනේ නැහැ මෙයා හම්බුනේ නැහැ මගේ වචනට කොහොම තීරණය කරන කරුණු පහද්ද මේ සාකච්ඡා කරා මම ඒ ලිපියක් තියෙන ඕනනම් කාඩරිවික ප්‍රශ්නයක් නම් මට ඉදිරිපත් කරන්න පුළුවන් ඊට පස්සේ රෑ ආයි දවසේ ඊට පස්සේ දවසේ රෑ ආයි මට එන්න කිව්වා අර මාත්‍යා ප්‍රාණද මාත්‍යා ඇවිල්ලා මා කාර්යකේ දාගෙන ගියා මෙතන ලස්සන වැඩේ ඒකයි එහෙනම් නැස මට ඉඳන් කියන මෙන්න කැබිනට් පත්‍රිකාව මේක කියවන්න කියවලා බලන්න මේකේ වැරද්දක් තියෙනවද කියලා කැබිනට් පත්‍රිකාව මට දෙන්න. මම ගියා මේකෙ මෙන්න මේ අඩුපාඩු දෙකක් තුනක් තියෙනවා මේවා හදන්න කියලා. මම හැදුවා. තේරුණ. හදලා ඒ වෙලෙම ඉදාරෑ කැබිනට් රෑනේ කැබිනට් තිබ්බේ. රෑ කැබිනට් එකට දැම්මා. ඒක අනුමත වුණා. ඊට පස්සේ ඉඳලා මේ ක්‍රියාත්මක වුණා. කොහොමයි? ඒක වෙනස්. අද තියෙන ප්‍රශ්නේ වෙනස් ප්‍රශ්නයක්. අද තියෙන්නේ මේ නෙවිල ප්‍රනාන්දු රෝහලක් තියෙනවා. අරගෙන රෝහලක්වත් තිබුණේ නැහැ හොඳ. එතන රෝහලක් තියෙනවා. මේගොල්ලන් උපාධි දෙනවා. මේගොල්ලන් පුහුණු කරනවා. මහාචාර්යවරු ඉන්නවා, ආචාර්යවරු ඉන්නවා. මේගොල්ලන් පුහුණු කරනවා. මේක ජනසතු කිරීම ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන තියෙන්නේ දැන් මේක උපාධි ලබා දෙන ආයතනයක් හිට පිළි අරගෙනක් තියෙනවා. සසත්‍යාපන ඇමතිවරයෙක් පිළි අරගෙන තියෙනවා. ඒ කොන්දේසිය අටදී ඔක්කොම සර්ව සම්පූර්ණයි. ඒව ඔක්කොම මේ අරකයි මේකයි මේ එක එකන එකකන කියන ඒවා නිකම් මේ බොරු කතා නේ කියන්නේ ගම්මන්පිල අවිල එකක් කියනවා ගම්මන්පිල දන්නවද මේ ගම්මන්පිල නීතිඥෙක් වෙන්න ඇති නමුත් මේ විශ්වවිද්‍යාල පනතවත් මේවා මේ ඔක්කොම හරියට කියවලා තියෙනවද මේ ස්පීස් සනකින් අහලා තියෙනවද මොකද්ද වෙන්නේ කියලා මං මේ ස්පීස් සනක ඇහුවා මං නැහැ කියන්නේ දෙන්නත් මම මේ එකක්වත් මේ නිකන් අර මෙන් අහලා කියන ඒවා නෙමෙයි මේ අවශ්‍ය කරන බුද්ධලන්නේ විමසලා මේ අල්ලන්නේ පනත් කියවලා මේක ඊට පස්සේ මේගොල්ලන් මේ විදිහට තීරණය කරා දැන් මේක කාටවත් වෙනස් කරන්න බෑ. දැන් කරන්න තියෙන එකම එක දෙයයි. ඕක උපාධි කඩයක් නෙමෙයි. මේක මතක තියාගන්න. ඕක උපාධි කඩයක් නම් අද ලංකාවේ උපාධි ලබා දෙන ආයතන ඕන කරන් තියෙනවා. ඕන කරන් තියෙනනේ ඔය ඉංජිනේරු උපාධියටද තවත් උපාධි වලටද කලමනාකරණ උපාධිද මේකකටවත් කවුරක්වත් උද්ඝෝෂණ කරන්නේ නැහනේ. ඒවා උපාධි ලබා දෙන ආයතන හැටියට තියෙනවා ඒ මේ මේ එක එක වෙන වෙන විශ්වවිද්‍යාල පිටරට විශ්වවිද්‍යාල උපාධි ලබා දෙන ආයතන මේ හැටියට පවතිනවා. ඊවට විරුද්ධව කවුද වැඩ කරන්නේ? අනිත් එකේ උගදෙනෙක් ඉන්නවා පිටරට වෛද්‍ය විද්‍යාල වලින් උපාධි ලබා ගෙනෙන අය. ඒගොල්ලන්ගේ ප්‍රමිති හවුදන්නේ. මේ ප්‍රමිති නැති බවත් මම දන්නවා හරියට. ඒවත් හොයලා බැලුවා. දන්නවද? මේ ඉන්දියාවේ විශ්වවිද්‍යාලක ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය මේ ළඟදී තමයි ඒක යන්තම් निराකරණය කරගෙන තියෙන්නේ. කලෝස් එකෙන් අහන්නකෝ කලෝස් එක කියාවි කතන්දරේ මොකක්ද කියලා. ඒකට මලේෂියාවේ මේ බංග්ලාදේශ විශ්වවිද්‍යාල දෙනවා කිසිම සායනික පුහුණුවක් නැතුව මෙහෙනවා. මේ ළමයි සායනික පුහුණුව ගන්න හැටිත් මම දන්නවා. මම මේක කියන්නේ නැහැ. මම කියන්නේ නැත්තේ මොකද මට ඔප්පු කරන්න පුළුවන් ඡායාරූප තියෙනවා. නේද? නමුත් ඒ පාදි වලට අරන ඒජන්ති ඉන්නවනේ ඒජන්තියෝ ඒ ළමයින්ට සායනික පුහුණුව ලබා දෙනවා මේ රටේ දොස්තරලුත් එකෙක් අහුවෙලා. හොරෙන් ඔරින් එරණන් රජීවිෂ රජේ රෝහලල සායනික පුහුණුව ලබා දෙනවා. එහෙම එකක් මෙතන තියෙන්නේ. ඒව ASCII මේ වැඩත් සිද්ධ වෙනවා. ඉතින් දැන් මෙතන ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවයි කියමුකෝ. අර රෝහලට ලෙඩු වෙන්නේ නැහැ. ඒකත් ප්‍රශ්නයක්නේ. ප්‍රශ්නයක් මන් නැහැ කියන්නේ ප්‍රශ්නයක්. දැන් මේකේ ප්‍රමිතිය උසස් කරන්න ඕන. ප්‍රමිතිය වැඩි කරන්න මේ ප්‍රමිතිය නෙමෙයි. මේ ප්‍රමිතියට අනුව මේක උසස් කරන්න ඕන ප්‍රමිතියට අනුව උසස් කරන්න ඕන පහසුකම් වැඩි කරන්න ඕන කොහොමද ඒක කරන්නේ දැන් මෙච්චරයි ප්‍රශ්නේ මේක උපාධි ලබන ආයතනයක්
ඒක අහෝසි කරන්න බැහැ. නීති අනුව ඒක ළමයින්ට ඒක අයිතියක්. ඒ ළමයින්ගේ අයිතියක්. ඒ සාධාරණ අයිතියක්. ඒක කිසිම අධිකරණයකින් තීරණය කරන්න නැති එකක් ඒක අහෝසි කරන්න කියන එක. ඒක කිසිම අධිකරණයක් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒක මම හොඳටම දන්නවා. එහෙමනම් හොඳටම දන්නයි කියන්නේ මම නඩුකාරියත් එක්ක කතා කරලා නේ දැන් කවුරු හරි කියන ආ එයා නඩුකාරියත් එක්ක කතා කරන්න දේ වුණා. එහෙම නෙමෙයි මට දැනෙන නීති අනුව මම මේ කියන දේ හොඳ. දැන් මේකට කරන්න පුළුවන් කාරණා දෙකක් තුනක් තියෙනවා මම මේව යෝජනා කරලා තියෙනවා. ඒ යෝජනා කරන එකක් තමයි ඔය දැන් පිටරට විශ්වවිද්‍යාලවල උපාධි උපාධිය අරගෙන යන ළමයි මේ අර ERPM කියන විභාගයට පෙනහිටිනවා. ERPM කියලා විභාගයක් තියෙනවා වයිස් ස්වභාවයෙන්. ඒකට පෙනහිටින අපි දැන් ඒක හැබැයි වෛද්‍ය ආඥාපන තියාටදී ඒකට පෙනහිටින්න පුළුවන් පිටරට විශ්වවිද්‍යාලවල පමණයි. ලංකාවේ ආයතනයකින් එන අයට ඒකට පෙනහිටින්න බෑ. මොකද ලංකාවේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ ඒකට පෙනහිටින්නේ නැහැ. එහෙමනම් කරන්න තියෙන්නේ මොකද්ද? අර වෛද්‍ය ආඥාපන සංශෝධනය කළා මේ රජයේ නොවන ලංකාවේ අනික් ආයතන තියෙනවා නම් උපාධි ලබා දෙන වෛද්‍ය උපාධි ලබා දෙන ආයතන තියෙනවා නම් පිළිගත් ආයතන තියෙනවා නම් ඒ ආයතන උපාධාරීන්ටත් අර විභාගයට වෙනින් සිටින්නට හැකිවන පරිදි වෛද්‍ය ආඥාපනත සංශෝධනය කරන්න. ඒක මහ ලොකු වැඩක් නෙවෙයි. ඒක පැය 24න් කරන්න පුළුවන් වැඩ මේ සමහර ඒවා. ඒක කරන්න. ERPM විභාගයට වෙනින් සිටින්න දෙන්න. දෙවැනි එක මම යෝජනා කරන වැදගත්ම දේ මේ ළමයින්ට යාවකාලීන මේ ශිෂ්‍යයට ළමයි නෙවෙයි උපාධිකාරයෝනේ මේ උපාධාරීන්ට අර අපි ඉතින් ළමයි කියන හැම එකටම මොන ළමයි නෙවෙයි වැඩිහිටියෝ. නමුත් මෙයාට මේ යාවකාලීන ලියාපදිංචිය ලබා දෙන්න. හැබැයි ඊ අයට දැන් අපේ උපාධාරීන්ට කියන අපේ උපාධාරීන්ට කියන්නේ අපේ විශ්වවිද්‍යාල උපාධාරීන්ට සහ මේ පිටරට විශ්වවිද්‍යාල උපාධාරීන්ටත් අර සේවාවාසික පුහුණුව කියලා ලබා දෙනවානේ. ඒක අවුරුද්දට. මම කියනවා මේ සේවාවාසික පුහුණුව අවුරුද්ද කියන එක නැති කරන්න. ඒ සේවාවාසික පුහුණුව කොච්චර කාලයකටද කියන එක තීරණය කරන්න උන ඒ විශ්වවිද්‍යාලය අනුව. ඒකට මේ හැමෝටම පොදු අවුරුද්දක් කියලා කියන්න එපා. කොළඹ විශ්වවිද්‍යාලයේ සමායට අවුරුද්ද වෙන්න පුළුවන්. පෙර දිනටත් අවුරුද්ද වෙන්න පුළුවන්. නැගෙනහිරට අවුරුදු එකමාර වෙන්න පුළුවන්. ඒ පාසකමනුව නැගෙනට අවුරුදු එකමාර වෙන්න පුළුවන්. මේක දාන්න අවුරුදු එකමාර දාන්න නෙමෙයි. ඒ විශ්වවිද්‍යාලයේ අනුව ඒ විශ්වවිද්‍යාලයේ හැමදාටම බලපාන එකකුත් නෙමෙයි. ඒක අවුරුද්දෙන් දෙකකින් තුනකින් නැවත වරක් ඒක කල්පනා කරලා බලලා ඒක වෙනස් කරන්නත් පුළුවන් වෙන විදිහට. ඒ විදිහට මම කියනවා මේ මාළඹේ අයට දැන්ට අවුරුදු දෙකකට මේ සේවාවාසික පුහුණුව ලබා දෙන්න කටයුතු කරන්න. දැනට ඊට පස්සේ ඒක අඩු කරන්න පුළුවන් අවුරුද්ද කරන්නත් පුළුවන්. නමුත් දැනට අවුරුදු දෙකක පුහුණුව ලබා දෙන්න මේක මම යෝජනා කරනවා. මේ දෙකේ යෝජනා කරනවා සහ තුන්වෙනි කාරණයක් හැට මම යෝජනා කරනවා. තවත් කාරණා තියෙනවා මම ඒ ඉදිරිපත් කළා තියෙනවා. මම සමහර වෛද්‍යවරුන්ට මම ලියලා තියලා තියෙනවා. සහ මම මේවා සයිටම් දෙමව්පියන් එක්කත් කතා කරලා තියෙනවා. ඒත් මේවට කැමති. සහ තුන්වෙනිව මම ඉදිරිපත් කරන වැදගත්ම දේ තමයි මේ නිවිල් ප්‍රාන්දු රෝහල ඒකේ භාගයක් රජයට ගන්න. ඒ කියන්නේ ඒ රෝහල රජයේ සහ පෞද්ගලික බද්ද ආයතනයක් හැටියට පවත්වාගෙන යන්න. නිවිල් ප්‍රාන්දුට 51ක් දෙන්න ආණ්ඩුව 49ක් ගන්න. ඒතො ලෙඩුවේනේ. මේ ලෙඩ වෙන ප්‍රශ්නයක් නැති තියෙන්නේ. ඕකට ආය කරන ගාස්තු අඩු කරපු ගමන් ලෙඩ්ඩු ආප ගමන් අරගලන්ට සායනික පුහුණුකුත් ලැබෙනවා. ඔච්චරයිනේ. එතකොට හැබැයි දැනට මම කියන දැනට එයාට සේවාවාසික පුහුණු අවුරුදු දෙකක් බවට පත් කරනවා. පස්සේක අවුරුද්ද අඩු කරගන්න පුළුවන්. ඔච්චරයි විසඳුම. වෙන මොනවාක් අද නැහැ. ඉතින් ওই විසඳුම ක්‍රියාත්මක කරන්නට මෛත්‍රී බල මගෙන් වන මම කියනවා. ඔය කමිටු දාන්නයි අර මේ පීඩාධිපතිවරුන්ට සමහරට වරදිනවා මේවා. මේ යෝජනාවල් ඒගොල්ලන් එක එක යෝජනාවල් ඉදිරිපත් කරනවා. ඒවා සමාන නීති අනුව නැහැ. නීති අනුව නැති වුණාම ප්‍රශ්න ඇති කර ගන්නවා. ඊට පස්සේ වෛද්‍ය සභාව ඒකට විරුද්ධ වෙනවා. මොනිකුත් දේවල් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නය මහා ප්‍රශ්නයක් නෙවෙයි. මේ ලොකු ඉතිහාසයක් කිව්වට ප්‍රශ්නේ සරලයි. ප්‍රශ්නේ සරල වෙන්නේ අර ඉතිහාසය දන්නවනම්. ඉතිහාසය නොදන්නානම් ප්‍රශ්නේ හරිම ප්‍රශ්නයක්. ඒක
තිරක් නැති විසඳන්න බැරි ප්‍රශ්නයක් හෙට තමයි පේන්නේ. මොකද ඉතිහාසය දන්නේ නැහැ කොහොමද මේක වුනේ, මොකද්ද මේ වෙන්නේ යන්නේ, මොනවද ආඥා පනත තියෙන්නේ, මොනවද විශ්වවිද්‍යාල පනත තියෙන්නේ, මොනවද ඇමතිවරුන්ගේ බලතල, සෞඛ්‍ය ඇමතිට මොනවද කරන්න පුළුවන්, සසත් අධ්‍යාපන ඇමතිට කරන්න පුළුවන් මොනවද, වෛද්‍ය සභාවට මොනවද කරන්න පුළුවන්, මේවා ගැන දන්නේ නැති නිසානේ මේ ප්‍රශ්නේ. හොඳයි, මේක අපි මම යෝජනා කරන්නේ අර කාරණා තුන ප්‍රධාන වශයෙන්. ERPM එක විභාගයට පෙනී සිටීම, සේවා වාසික පුහුණු අවුරුද්දයක් බවට පත් කරන මේ ශිෂ්‍යයන්ට, ඒක හැම එක එක විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස් වෙන විදිහට ඒක සකස් කරගන්න, පිටරට විශ්වවිද්‍යාලයටත් කොච්චර දෙනවද, ලංකාවේ කොළඹට කොච්චර දෙනවද, පේරාදෙණ්ඩ කොච්චර දෙනවද, මඩකලපුවට කොච්චර දෙනවද, මෙයා වෙන වෙනම සාකච්ඡා කරලා තීරණ ගන්න, සහ දැනට නෙවිල් කලඳුරු වහලෙන් 49% කොටස්වත් ආණ්ඩුවට පවරාගෙන මේක රාජ්‍ය සහ පෞද්ගලික බද්ධ ආයතනයක් හැටියට පවත්වාගෙන යන්න. එච්චරයි.